නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච මිත්තං භාවයති අප්පමානං ප්‍රසිද්ධතෝ තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපදිකයන් සද්ධාපුත සම්පන්න පිළිතුරු. ඒ තථාගතයන් වහන්සේගේ මේ ධම්මාර්ගය අනුගමනය කරනකොට ඒ තථාගතයන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මේ අනුකුබ්බී කතාවේ ක්‍රමක්‍රමයෙන් මේ දාන කතා, සීල කතා, ඒ වගේම ක්‍රමක්‍රමයෙන් අනුකුබ්බී කතාව දේශනා කරලා තියෙනවා. පින්වතුනි, එහෙනම් එක පාඩම කෙනෙකුට මේ භාවනා මාර්ගය අවතීර්ණ වීම මෙතන පින්වතුනි වෙන්නේ නැහැ. මේ නිදන්දි පින්වතුනි, තථාගතයන් වහන්සේ අනුකුබ්බී කතාවෙන් දැන් බලන්න මේ පින්වතුන් ඉස්සෙල්ලාම දානේ ආරම්භ කරලා තියෙනවා. දානෙන් ආරම්භ කරලා මේ වෙනකොට හොඳට පුළුවන් තරම් හැකි ආකාරයෙන් සීල ආරක්ෂා කරගෙන පින්වතුනි ධර්ම ශ්‍රවණය කරනවා. පින්වතුනි, මේ ධර්මයේ කියන්නේ පින්වතුනි අපිට නිවන වෙනුවෙන් තථාගතයන් වහන්සේ හා සමානයි. පින්වතුනි, නිවන් දකින්න ධර්මය නැත්තම් බෑ. ඒ වගේම පින්වතුනි, මේ ධර්මයේ කියලා ධර්ම නාමයෙන් අපි අධර්මය අල්ලගත්තොත් පින්වතුනි අපිට කවදාවත් නිවන් දකින්නත් බෑ. ඒ නිසා පින්වතුනි, අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් මේ පින්වතුන් දැනගන්න ඕනි මේ සූත්‍ර පිටකයේ තියෙන දෙයක් වෙන්න ඕනි. එක්කෝ විනය පිටකයේ තියෙන දෙයක් වෙන්න ඕනි, එහෙම නැත්නම් අභිධර්මයේ පිටකයේ තියෙන දෙයක් වෙන්න ඕනි. එහෙනම් පින්වතුනි, ත්‍රිපිටකයේ තියෙන දෙයක් පැහැදිලි කරලා දෙන්නේ අටුවා පාඩයක්. එහෙනම් පින්වතුනි, ඔයින් ඇර පිට දෙයක් පින්වතුනි ධර්මයෙන් කියලා තියෙන්න බෑ. පින්වතුනි බලන්න, එහෙම ත්‍රිපිටකයෙන් පිට පින්වතුනි දෙයක් අපි ධර්මයේ කියලා දැනගන්නවා නම් ඒක ධර්මයේ වෙන්න බෑ. තථාගත අවබෝධය නෙමෙයි. එහෙනම් පින්වතුනි, මේ ධර්මයේ පින්වතුනි අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. තථාගතස්ස ධම්ම. එහෙනම් පින්වතුනි, තථාගතයන් වහන්සේ තමයි දා බෝධි මණ්ඩලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ අවබෝධ කරගත්තේ. එහෙනම් පින්වතුනි, භගවතා ධම්ම භාගතුන් වහන්සේගේ ධර්මයේ කියලායි අපි දේශනා කරන්න. එහෙනම් පින්වතුනි, එහෙම ධම්ම මාර්ගය අනුගමනය කරනකොට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කෙනෙක්ට මේ කාම විතරකයක් ආවොත් එයින් ගැලවෙන ආකාරය. ඒ වගේම ව්‍යාපාද විතරකයක් ආවොත් එයින් ගැලවෙන ආකාරය. එහෙනම් පින්වතුනි, මේ කාම විතරකයන්ගෙන් ගැලවෙන්නේ නැතුව පින්වතුනි කවදාවත් අපිට නිවන් දකින්න බෑ. කාමයේ තුලම ජීවත් වෙලා. පින්වතුනි, කාමය කාමයි කියලා මෙතන අපේ මේ ආසාව පිළිබඳව ඇහෙන් දකින රූපේ කෙරෙහි කනින් දැනෙන ශබ්දය දිවට දැනෙන ඒ රසය කියලා මේ ආයතන හය ඔස්සේම ඇති වෙනවා මේ කාම විතර්ක වලට පින්වතුනි මේ කාම ඡන්දයේ කියන සමඳුන. එහෙනම් පින්වතුනි, මේ කාමයන් තුල ජීවත් වුණොත් අපේ ජීවිත කාලය තුල අපට නැවත නැවත පෝෂණය වෙන්නේ මේ කාම විතර්කයක්මයි. කාමයක්මයි නැවත කාම විතර්කයක් තුලින් ලැබෙන්නේ පින්වතුනි කාමය ඵලයක්මයි. එහෙනම් පින්වතුනි, නැවත මේ කාමයන් පතපතම පින්වතුනි අපිට මේ සසරෙන් එතර වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ කාමී නික්මෙන්න ඕන නම් ඒ පුද්ගලයාට නොයෙක් නොයෙක් ක්‍රම කියලා දෙනවා. ඒ තමයි මේ අසුභ භාවනාව දියුණු කරගන්න. පින්වතුනි බලන්න, භාවනාව දියුණු කරනකොට එකපාරටම අසුභ භාවනාවෙන් පටන් ගන්නෙ නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සතර කර්මස්ථාන බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණසති කියලා. එහෙනම් පින්වතුනි අපිට පේනවා මුලින් පටන් ගන්න බුද්ධානුස්සති. පින්වතුනි බලන්න, මේ පින්වතුන් දැන් පටන් ගන්නකොට ධර්ම දේශනාවේ තථාගතයන් වහන්සේ ගැන අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචන සම්පන්නාදී අනන්ත බුදු ගුණ සීපත් කරගෙන පින්වතුනි තථාගතයන් වහන්සේට මේ සීල් පූජාවක් පැවැත්වුවා.
පිංගුතුනි ඇත්තටමයි අපි තථාගතයන් වහන්සේගේ නවහරාදී බුදුගුණ දන්නවා. පිංගුතුනි ඇත්තටම අපි කෙනෙක්ගෙන් අහලා බැලුවොත් ඒ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් ගොඩක් අය පටිච්ච සමුප්පාදේ දන්නවා, පංච උපාදානස්කන්ධය දන්නවා, මේ හැමදේම දන්නවා. නමුත් අපි සර්ණකී භාග්‍යවත් අර සම්මා සම්බුත් තථාගතයන් වහන්සේගේ අරහං ගුණය කියන්නේ කුමක්ද? සම්මා සම්බුද්ධ විචාචන සම්පන්න සුගතාදී මේ බුදු ගුණ නමය විතරක්කින් අපිට සෑහීමට පත් වෙන්න බෑ. එහෙනම් තෙසත්ත්‍ය ඥාන, චතුරිසාර ඥාන, අටාස බුද්ධ ඥාන මේ විදිහට පින්වතුනි තථාගතයන් වහන්සේගේ බුදු ගුණ අපි දැනගන්න ඕනේ. පින්වතුනි බුදු ගුණ දැනගත්තොත් තමයි පින්වතුනි අපිට තථාගතයන් වහන්සේ කෙරෙහි වටිනාකම ලැබෙන්නේ. එහෙම නැත්නම් පින්වතුනි අපි තථාගතයන් වහන්සේ අප සර්වකී භාග්‍යවත් තරා සම්මා සම්බුත් තථාගතයන් වහන්සේ කොයි වගේද කියලා පින්වතුනි අපිට අවබෝධයක් එන්නේ නැහැ. අවබෝධයක් ආවේ නැත්නම් පින්වතුනි තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. පින්වතුනි ගෞරවයක් ඇති වුනේ නැත්නම් මොකද වෙන්නේ? වෙන කෙනෙක් කරන දේ බලාගෙන කරන්නන් වාලේ පින්වතුනි යම් කටයුත්තක් කරනවා. පින්වතුනි බලන්න එහෙම කරලා හරියන්නේ නැහැ. අපි අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්න ඕනේ. අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියේ නැත්නම් පින්වතුනි හැමදාම හරියට අර දෛනිකව කරන වැඩ කටයුත්තක් වගේ පින්වතුනි කරනවා මිසක් අබුද්ධ වන්දනාව ඒක වගේ සතාගතේ මහන්සියට මේ ගීලන්පස් පූජාව ජීවමාන සතාගතේ මහන්සිය අපි ආරම්භ කරන්නේ නැහැ. නමුත් පින්වතුනි බලන්න එහෙම නැතුව අපිට පුළුවන් නම් නිවසේම ඒ තථාගතයන් වහන්සේට වැඩින්ද ජීවමාන බුද්ධ කුටියක් නිර්මාණය කළ දෙන්න. දැන් බලන්න අපේ මේ කුණු කය සතපුවන්ට පින්වතුනි අපි බොහෝ කාමරයක්ම වෙන් කරනවා එක්කෙනෙක්. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේට වැඩෙන්න හදලා තියෙන ලැල්ලක් උඩ. පින්වතුනි බලන්න ලැල්ලක් උඩ වැඩෙන තථාගතයන් වහන්සේට තමයි අපි මේ පූසෙකුට වගේ චූටක් ආහාර ටිකක් දෙන්නේ. ඒ වගේම චූටි දෙකට පෑන් ඉදුරක් දෙන්නේ. පින්වතුනි එහෙම නෙවෙයි අපි තථාගතයන් වහන්සේව ජීවමාන වැඩෙන ආකාරයේ නිවස නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ අපි තථාගතයන් වහන්සේට පහසුවෙන් වැඩෙන්න ආසනයක්. ඒ වගේම තථාගතයන් වහන්සේට පහසුවෙන් වැඩ ඉන්න ආකාරයකට පින්වතුනි ස්ථානය සකස් කරලා ජීවමානව වැඩ ඉන්න තථාගතයන් වහන්සේට හිමිදිරි උදෑසන අපි නැගිට ගම ගමම අපි බොණ්ඩ ඉස්සල පැන්ලිදුවා. ඒ වගේම කිරිවිදුවා. ඒ වගේම උදෑසන අපි දානි සකස් කරපු ගමන් තථාගතයන් වහන්සේට දානි තිනා. පින්වතුනි මේ වගේ තථාගතයන් වහන්සේ ජීවමාන නම් උන්වහන්සේට අවශ්‍ය කරන හැමදේම අපිට කාල වේලා ඇතුළු පුළුවන් තරම් අපිට උපරිම අපිට පූජා කරන්න අවස්ථාව තියෙනවා. පින්වතුනි එහෙම කරනකොට අපි තථාගතයන් වහන්සේගේ පිළිම වහන්සේට නෙවෙයි පිළිම වහන්සේ කියන්නේ උද්දේශක චෛත්‍ය. උද්දේශක චෛත්‍යෙට නෙවෙයි පින්වතුනි මේ පූජාවන් සිදු කරන්නේ. තථාගතයන් වහන්සේගේ පින්වතුනි තාම මේ දස දහසක් ලෝක ධාතු තුල ඒ බුද්ධ ආඥාව පවතින, බුද්ධ බලය පවතින, බුද්ධ ශක්තිය පවතින. එහෙනම් පින්වතුනි ජීවමාන තථාගතයන් වහන්සේටයි අපි මේ පූජාවන් සිදු කරන්නේ. එහෙනම් පින්වතුනි බලන්න මේ පින්වතුන් දන්නවා තාම බුද්ධ ආඥාව පවතින කාලයක්. ඒ කියන්නේ තව අවුරුදු 2400කින් මේ දස දහසක් වෙලේ විසිරී පැතිරී පවතිනා වූ සම්බුද්ධ ශරීරයේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා. දැන් බලන්න පින්වතුනි ධාතුන් වහන්සේලා බෙදී ගිය ආකාරය අපි බලනවා නම් මහන්තා ස්වර්ණවන්නාච ලොකු ධාතුන් වහන්සේලා රත්තරම් පාටයි. මජ්ජිමා මුත්තිකා පප මැද ප්‍රමාණ ධාතුන් වහන්සේලා මුතු පාටයි. කුද්ධිකා මකුළු වන්නාච කුඩා ප්‍රමාණ ධාතුන් වහන්සේලා සමන් පොහොට්ටු පාටයි. මහන්තා පංචනාලීච ලොකු ධාතුන් වහන්සේ පින්වතුනි නැලි පහක් තිබ්බා. මජ්ජිමා පංචනාලියෝ මැද ප්‍රමාණ ධාතුන් වහන්සේලා පින්වතුනි නැලි පහක් තිබ්බා. චර්ණාලිකා කුද්ධිකා චීන නැලි හයක් පින්වතුනි කුඩා ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා තිබ්බා. එහෙනම් මේ ඔක්කොම එකතු කරාම සෝල්ස ද්‍රෝණ මාත්‍තික නැලි පින්වතුනි 16ක් තිබ්බා. නැලි 16 සමානයි ද්‍රෝණයට. ද්‍රෝණ 8ට සමානයි. එහෙනම් පින්වතුනි ඒ විදිහට අපිට පේනවා මේ ධාතුන් වහන්සේලා කුඩා කොටස් වලට වෙන් වෙලා තිබ්බා. ඒ වගේම පින්වතුනි ධාතුන් වහන්සේලා ලොකු ධාතුන් වහන්සේලා සත් නමක් තිබ්බා. අසම් බින්නාච තාසත්ත සේසා බින්නාච ධාතු. පින්වතුනි ද්‍රෝණ බ්‍රාහ්මණය මේ රන් දෙන විවර කරන
වෙලාවේදී පිංගුතුන් රන් දෙන ඈත තුලේ විවර කරනකොට දැක ගන්න තිබ්බ ලොකු ධාතුන් වහන්සේ සත්තමක්. ඒ කියන්නේ නලන් ප්‍රදේශයේ ධාතුන් වහන්සේ, ඒ වගේම බෙල්ලේ ඉඳන් ශ්‍රී හස්තයේ කෙරවලට යන ඒ අස්තියට කියනවා අකු ධාතුන් වහන්සේ දෙනමක් වැඩ ඉන්නවා. ඒ වගේම පිංගුතුන් තථාගතයන් වහන්සේගේ මේ සතර දාල්දා වහන්සේලා මේ ඔක්කොම එකතු කරාම පිංගුතුන් සත් නමයි. ඊටු සියලු ධාතුන් වහන්සේලා සේසා බින්නාච ධාතු. පිංගුතුන් මේ අතර තුලේ මේ අතර තුර තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී දේහයේ දැවෙනකොට සරභූ මහ රහතන් වහන්සේ ඉදදීන් ගිහිල්ලා දැවෙන සිටිය ඇතුළට ගිහිල්ලා මේ සුවාසුදාසන් ධර්මස්කන්ධේ පාසලත් මේ ද්විවා ධාතුන් වහන්සේ පිටතට පැමිණිලා ලංකාවේ මහියංගනේ එදා සුමන සමන් දෙවියන් විසින් ඉදි කරන ලද චෛත්‍ය මියපුනා චෛත්‍යරාජයන් වහන්සේ මැද්දේ නීල මාණිකයෙන් සකස් කරන ලද චෛත්‍ය මැද්දේ පිටතට ද්විවා ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. ඒ වගේම පිටතට කේම නම් වූ මහරහතන් වහන්සේ ඉරුදීන් ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ මේ සතර දාල්දා වහන්සේලාගේ ඒ වාම දන්ත ධාතුන් වහන්සේ රැගෙන පිටතට පැමිණේ. අද වෙනකොට නූල දාල්දා මාලිගාවේ විරාජමානව වැඩ සිටිනවා. ඒ වගේම පින්වතුනි දස දහස සක් වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම සමූහය පින්වතුනි තථාගතයන් වහන්සේගේ මේ ඉතුරු ධාතුන් වහන්සේලාගේ 36ක් සම දන්ත ධාතුන් වහන්සේලා රැගෙන මේ දස දහස සක් වලට රැගෙන ගියා. ඒ වගේම සියලු කේශ ධාතුන් වහන්සේලා ලෝම ධාතුන් වහන්සේලා රැගෙන ගියා. ඊළ පින්වතුනි මේ දස දහස සක් වලේ පින්වතුනි චෛත්‍ය රාජයන් වහන්සේලා ඉදි කරලා පින්වතුනි මේ වෙනකොට පුද පූජා පවත්වනවා. එහෙනම් පින්වතුනි තව අවුරුදු 2400කින් පසුව මේ දස දහස සක් වලේ විසිරී පැතිරී පවතින සියලු සර්වඥ ධාතුන් වහන්සේලා පින්වතුනි ආකාශින් බුද්ධගයා සුද්ධ භූමියට වැඩම කරනකොට මහපොළොව යටින් වජ්‍රාසනේ මහපොළොව මතට පැමිණෙනවා. පැමිණිලා පින්වතුනි ඒ මත තථාගතයන් වහන්සේගේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා නලන් ප්‍රදේශයේ වැඩ සිටි ධාතුන් වහන්සේලා ඉහළින්. ඒ වගේම 40ක් සමදන්ත ධාතුන් වහන්සේලා අකු ධාතුන් වහන්සේලා දෙනවා. ඒ වගේම මුං ඇටින් භාගි ප්‍රමාණය සුවර්ණවර්ණ ධාතුන් වහන්සේලා, හාල් ඇටින් භාගි ප්‍රමාණය මුත්තවර්ණ ධාතුන් වහන්සේලා, ඒ වගේම අබ ඇටේ ප්‍රමාණේ මකුළු වර්ණ ධාතු වහන්සේලා පින්වතුනි එකතු වෙලා ඒ තථාගතයන් වහන්සේගේ, ඒ වගේම තථාගතයන් වහන්සේගේ කේශ ධාතු වහන්සේලා, ලෝම ධාතු වහන්සේලා එකතු වෙලා ජීවමාන සම්බුද්ධ ශරීරය පින්වතුනි නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ වගේම නිර්මාණය කරන තථාගතයන් වහන්සේගේ බුද්ධ ශරීරය දැක ගන්න පින්වතුනි බලන්න මේ දස දස සංකලයේ දිව්‍ය බ්‍රහ්මනාග යක්ෂා දීපින් වතුනි මේ තථාගතයන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වඩා හිඳවාගෙන රන්වලින් මැණික්වලින් සත්මහල් ප්‍රාසාදී ඉදි කරලා ඒ මැද්දේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නිතර ජීවමාන තථාගතයන් වහන්සේලා කරන පුද පූජා පවත්වනවා. පින්වතුනි ඒ වෙලාවේදී මේ අවුරුදු 2400කින් වෙසක් පොහොය දවසේ මේ අයට දැක ගන්න ලැබෙනවා මේ ධාතුන් වහන්සේලා එළියේ විහිදෝවි මේ කරුණු ඒ වගේම චෛත්‍ය ඇතුලෙන් පිටතට පැමිණිලා ආකාශින් ගමන් කරනවා. පින්වතුනි මේ වෙලාවේ මේ දිව්‍ය බ්‍රහ්ම නාග යක්ෂාදී තමන් වන්දනා කරන පුද පූජා පවත්වනා වූ මේ ධාතුන් වහන්සේලා කියන්නේ තථාගතයන් වහන්සේ කොහාටද වැඩම කරන්න කියලා බලන් පින්වතුනි ඊට පිටිපස්සේ තමන් කරනවා. පින්වතුනි කොහාටද වැඩම කරන්නේ කරේ බුද්ධ ගයා සුද්ධ භූමියටයි. එහෙනම් පින්වතුනි බුද්ධ ගයා සුද්ධ භූමිය ඒ වෙනකොට ඉන්දිකාටු සිදුරු වගේ ඉතා සියුම් සර්ව නිර්මාණය කරන වන්දනා කරගෙන මේ දස දහසක් සක් වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම නාග යක්ෂාදීන් පින්වතුනි පිරලා මේ වජ්‍රාසනේ වට කරගෙන පින්වතුනි මේ බුද්ධ ආශ්චර්ය බලාගෙන ඉන්නේ. ඒ වගේමයි තථාගතයන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා එකතු වෙලා පින්වතුනි එදා වජ්‍රාසන මන්තකේදී එදා ශ්‍රී මහ බෝධි මූලයේදී තථාගතයන් වහන්සේ වැඩ සිටි ආකාරයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ආකාරයෙන් පින්වතුනි ඒ දෙතිසක් මහා භූෂ ලක්ෂණයන් 80ක් අනු ඇංජල් ලක්ෂණ හේතුමාලා ලංකාරයන් ව්‍යාම ප්‍රභාවයන්ගෙන් බබලන්නා වූ තථාගතයන් වහන්සේ ඒ රන්වන් පාටි රන්වන් පාට ශරීරයෙන් යුක්ත පින්වතුනි වැඩෙයි. ඒ වගේමයි තථාගතයන් වහන්සේ ආකාශයේ පැනනල ඉදිරි ප්‍රතිහාර ආදී දක්වන පින්වතුනි මේ වෙලාවේ අනන්ත සංසාරෙදී මේ වගේ
තථාගතයන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගෙන තථාගතයන් වහන්සේට පූජාවන් සිදු කරගෙන සර්වඥ ධාතුන් වහන්සේට වන්දනා කරගෙන ඒ වගේම පින්වතුනි දන් දීලා ඒ වගේම සිල් ආරක්ෂා කරගෙන ඒ වගේම භාවනාවන් දියුණු කරලා මේ දස පාරමිතා පූර්ණේ කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත් පිරිසක් ඒ වෙනකොට දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. එහෙනම් පින්වතුනි මේ පිරිස් පින්වතුනි මේ බුද්ධගයා සුද්ධ භූමියේ මේ ආශ්චර්ය දැකලා පින්වතුනි මහරහත් භාවයට පත් වෙනවා. ඒ වගේමයි ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ආකාශයෙන් පැනගෙන ඉරිදි ප්‍රතිහාර පානවා කිව්වා. ඒ වගේම මේ වෙලාවේදී තථාගත ශරීරයේ ගිනි ජාලාව වඩපත් වෙලා ගිනි ජාලාව අවසානයේදී කපුරු පිටු වගේ සියල් අකුණු පින්වතුනි අතුරුදන් වෙලා යනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේදී මේ ලෝකෙ හැම තැනම තියෙන මේ සිල්පා සලකුණු සියල් අකුණු මැකිලා යනවා. එහෙනම් පින්වතුනි ඒ දක්වා තථාගතයන් වහන්සේගේ මේ බුද්ධ ආඥාව පවතින බුද්ධ ශක්තිය පවතින බුද්ධ බලය පවතින. ඒ නිසා පින්වතුනි මම කිව්වේ ජීවමාන තථාගතයන් වහන්සේ ගෙදර වඩා හිඳුවා ගන්න ජීවමාන තථාගතයන් වහන්සේගේ හිමිදිරි උදෑසන පටන් ඔබ නින්දට යනතුරු ඔබට පුළුවන් වේලාවට ජීවමාන තථාගතයන් වහන්සේට යම් යම් ආකාරයෙන් පුද පූජා පවත්තා. පින්වතුනි අපි නිකම්ම දැන් බලන්න සමහරු මේ බුදු ගුණ දන්නේ නැහැ. දැන් සමහර මෑණිවරුන්ගෙන් අහනකොට අවුරුදු 60 70 වෙච්ච අම්මලාගෙන් අහනකොට අම්මා දන්නවද නවහරාදී බුදු ගුණ තේරුම කියනකොට අනේ මට එච්චර මතක නැහැ කියනවා. පින්වතුනි බලන්න නවහරාදී බුදු ගුණ කියන්නේ මෙතනදී අරහන් සම්මා සම්බුද්ධ විචාචන සම්පන්නාදී මේ පාලියෙන් කියන බුදු ගුණ ගැන විතරක් නොවේ මෙතනදී කියන්නේ. බුදු ගුණේ කියනකොට ඔබට සිංහලෙන් තේරුම එන්න ඕනේ. අරහන් කියනකොට සම්මා සම්බුද්ධ කියනකොට ඒක වචනයක් ගන්න ඔබට තේරුම එන්න ඕනේ. එහෙම නැතුව පින්වතු නිකම්ම සින්දු වගේ කියලා තේරුමක් නැහැ. එහෙනම් පින්වතු මේ මෑණියෝ හැබැයි අභිධර්මයේ ගැන සමහර කරුණු ගැන ප්‍රශ්න ආ. ඒ වගේමයි පටිච්ච සමුප්පාද ගැන පංච උපාදානස්කන්ධ ගැන තා. නමුත් පින්වතු නවහරාදී බුදුගුණ තේරුම් සහිතව නවය එක දිගට කියාගන්න බැහැ. ඒ වගේම ඒ වෙලාවේ ඇහුවා සුවක්කාත ආදී මේ ධර්ම රත්නේ ගුණ දන්නවා. පින්වතුනි ඒක එහෙම මෙහෙම ටිකක් කිව්වා. අහවල් ගුණේ මෙහිමයි මෙහිමයි කිව්වා. ඊළඟට සුපටිපන්න ආදී සගුණ අහනකොට ඒකත් කීපයක් නම් කිව්වා. ඉතුරු ආහුණේගේ පාහුණේගේ ඒ සගුණ ගැන තේරුම් ගන්නෙ නැහැ. පින්වතුනි බලන්න මේ අම්මා එහෙනම් බුදු ගුණ දන්නේ නැතුව ධම්ම ගුණ සංඝ ගුණ දන්නේ නැතුව පින්වතුනි මේ තෙරුවන් සරණ යන්න කොහොමද? නිකන් චාරිත්‍රයක් විදිහට මේ තෙරුවන් සරණ ගිහින්. ඒ වගේම පින්වතුනි මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට රැගෙන එනකොට නැත්නම් ගහකින් කඩනකොට. ඒ වගේම පින්වතුනි යම් ආකාරයකට මේ පහනක් දල්වනකොට. ඒ වගේම තථාගතයන් වහන්සේට මේ පෑන් වීදුරක් පූජා කරනකොට ඒ වගේම ගිලන්පස පූජා කරනකොට අපි නිකම්ම ගෙනල්ලා ඉස්සරහින් තියලා ගියා කියන චාරිත්‍රයක් විදිහට අපිට මේ පින සාර්ථක කරගන්න බෑ. ඒක හරියට මේ වගේ. දැන් බලන්න යම් රටට සේවාවක් කරලා යම් කෙනෙක් මිය පරලෝ යනවා. එතකොට පින්වතුනි ඒ අය වෙනුවෙන් යම් පිළිමයක් නිර්මාණය කරනවා. ඒ පිළිමය නිර්මාණය කරලා අවුරුද්දක සැරයක් පින්වතුනි ඒ යම් මල් වඩමක් මාලයක් ඒතත් ඒ පිළිම වහන්සේ ඒ පිළිමෙට දාලා රට වෙනුවෙන් සේවාව කරපු කෙනාගේ පිළිමෙට මල් මාලයක් දාලා මල් වඩමක් තැන්පත් කරලා පොඩක් පස්සර ගිහිල්ලා එයා මේ වගේ සේවාවක් කරලා තියෙනවා ලංකාවට ලෝකෙට මේ වගේ සේවාවක් කරලා තියෙනවා කියලා පින්වතුනි සිහිපත් කරන්නේ මේ පුද්ගලයාගේ ගුණයයි. නමුත් පින්වතුනි බලන්න අපි තථාගතයන් වහන්සේගේ අනුගාමී පිළිම වහන්සේ ඉස්සරහින් මාල්ටික පහන් ඒ වගේම ගිලන් ප්‍රසාදී මේ දේවල් පූජා කරලා ඇත්තටම පිටිපස්සට වෙලා තථාගතයන් වහන්සේගේ අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නාදී අනන්ත බුදු ගුණද සිහිපත් කරන්න කියලා. එහෙනම් පින්වතුනි අපි ලොකු දේවල් වලට යන්න ඉස්සෙල්ලා අපේ දින මෙන්න මේ පොඩි පොඩි අඩුපාඩු කන්ටික පින්වතුනි සකස් කරගන්න ඕනේ. නැත්නම් ඉදිරියට මේ අනුපුබ්බි කියන්නේ මේ පිළිවෙලට අපිට යන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි මේ විදිහට යම් කෙනෙක්
ජීවමාන තථාගතයන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගෙන ඒ ජීවමාන තථාගතයන් වහන්සේට පුද පූජා පවත්වනවා නම් තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටිය කාලේ වගේ පින්වතුනි අපිට පින් රැස් කර ගන්න තාම ශක්තියක් තියෙනවා. බුද්ධ ආඥාව තියෙනවා. බුද්ධ බලය තියෙනවා. ඒ එහෙනම් පින්වතුනි යම් කෙනෙක් එහෙම බුදු ගුණ වඩනවා නම් පින්වතුනි එයාට මේ සතර කර්මස්ථාන වලින් පළවෙනි කියන්නේ දැන් සතර කමඨහන් වලින් පින්වතුනි පළවෙනි කර්මස්ථානේ දියුණු කරනවා. බුද්ධානුසති මෙත්තාච අසුභං මරණසති. ඒ එහෙනම් පින්වතුනි යම් කෙනෙක් බුදු ගුණ වඩනකොට එයාට මේ හිතේ ඒකක බවක් ලැබෙනවා. ඒ වගේම පින්වතුනි එයාට ඒකින් යම් සමාධියකට මේ හිතපත් කරගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් පින්වතුනි මෙහෙම කාලයක් එයා බුදු ගුණ වඩනකොට එයාගේ හිතේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. තථාගතස්ස බෝධි. නිකන් තථාගතයන් වහන්සේගේ මේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව එයා විශ්වාස කරන්න පටන් ගන්නවා. එයා බුදු ගුණ දන්නවා. බුදු ගුණ දන්නකොට තථාගතයන් වහන්සේ ගැන විශ්වාසය හට ගන්නවා තව තව. ඒ වගේම බුදු ගුණ මනසිකාර කරනකොට හිතේ එකඟ බව දියුණු වෙනවා. සමාධිය දියුණු වෙනවා. පින්වතුනි මේ විදිහට එයාට මහා සැනසීමක් ලැබෙනවා. ඊළඟට පින්වතුනි මෙයාට දෙවෙනි කරුණ තමයි මෙත්තාච. පින්වතුනි අන්නේ මෙත්තාච කියලා කියන පින්වතුනි මෛත්‍රිය කියන එකයි. පින්වතුනි මෛත්‍රිය අපි දියුණු කරනකොට දැන් බලන්න අපි ලොකු ස්වාමීන් වහන්සේ දවසක් ඔය සීල් දත්ත ලොකු ස්වාමීන් වහන්සේ සීල් වැඩසටහන කියන්නේ පොයේ දවසක ලොකු ස්වාමීන් කුටිය ඇතුලේ ඉන්නකොට පින්වතුනි කුටියෙන් පිට ඉන්නවා මෑණිවරු. මේ අම්මලා වාඩි වෙලා ඉන්නවා. පොඩි පොඩි පුටු තියාගෙන වාඩිලා ඉන්නවා. එහෙනම් මේ අම්මලා දෙන්නේ කතා කරන ලොකු සංසෙ ඇහිලා මොකද්ද එක අම්ම කෙනෙක් අහලා තිනෝ මේ මොනවද භාවනා කරන්නේ කියලා දින මම විදර්ශනා මේ විදිහට වඩනවා. තවත් අම්ම කෙනෙක් කිව්ව මම විදර්ශනාව නම් තාම ගියේ නැහැ. තාම ආනාපාන සති දියුණු කරන්නේ කියලා. ඊළඟට තවත් අම්ම කෙනෙක් කියලා දින මම නැති මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. පින්වතුනි බලන්න ඒ අම්මට ඊට පස්සේ අනිත් අම්මලා කියලා අයියෝ එයා තමයි මෛත්‍රී භාවනාව පින්වතුනි බලන්න අපිට පේනවා යම් කෙනෙක් අර අර හරියට කෝස් එකක් කරනවා වගේ ඉස්සෙල්ලම බුදු ගුණ ටිකක් දියුණු කරලා මෛත්‍රී භාවනාව කරලා ඊළඟට ආනාපාන සතිය මේ විදිහට පින්වතුනි කරනවා පේනවා. නමුත් පින්වතුනි අපිට දෛනිකව ප්‍රායෝගිකව මේ කටයුතු කරනකොට අපිට යන තරහ ඒ කියන්නේ කේන්ති යන ස්වභාවය ගැටෙන ස්වභාවයත් එක්ක අපි කොච්චර මේ මෛත්‍රිය දියුණු කරලද කියලා අපිට ප්‍රශ්නයක්. එහෙනම් පින්වතුනි යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් ඒකේ ජීවිතයේ වාසනාවක්. මොකද පින්වතුනි මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනාට ආනිසංස 11ක් ලැබෙනවා කියලා මේ පින්වතුන් දන්නවා. ඒ තමයි පින්වතුනි යම් කෙනෙකුට මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් මිනිසුන්ට ප්‍රියභාවය ඇති වෙනවා. දෙවියන්ට ආරක්ෂාව සාසන දීලා තියෙනවා. දෙවියොත් ආරක්ෂාව දෙනවා. දේවතා රක්කාන්ති. ඒ එහෙනම් පින්වතුනි අපිට පේනවා අපිට දෛනික එදිනෙදා පෞල් ජීවිතය ගත කරනකොට ඇතිවෙන මේ ගැටලු රාශියකට ඒ වගේම සමාජයේ දෛනික කටයුතු කරනකොට ඒ ගැටලු රාශියකට අපිට මෛත්‍රී භාවනාව දියුණු කරගන්න අවශ්‍යම අංගය බවට පත් වෙනවා. එහෙනම් පින්වතුනි අපිට ඒ සඳහා තමයි මේ මාතෘකා කරපු ගාථාව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. යෝච මිත්තං මෙත්තං භාවයති. යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් පස්සතෝ උපදීක්කයන් මේ උපදීන්ගේ ශ්‍රය වීම දකිනවා. අප්‍රමාණ ප්‍රතිසතෝ අප්‍රමාණව මෛත්‍රී භාවනාව දියුණු කරනවා. පින්වතුනි අපි දකිනවා යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනාව දියුණු නැහැ කියලා කියනවා. ඒ වගේම ආනාපාන සතිය දියුණු නැහැ කියලා කියනවා. ඒ වගේම තමන්ගේ භාවනාව දියුණු නැහැ. පින්වතුනි මේක අර ෂණික නූල්ස් වගේ කරගන්න බෑ. ඒ සඳහා පින්වතුනි කාලයක් කැප වෙන්න ඕනේ. දිනපතාම අපිට භාවනා කරන කාලයක් වෙන් කරගෙන අපි කැප වෙන්න ඕනේ. කවුරු වෙනුවෙන්ද මේ තමා වෙන්නේ? පින්වතුනි අපි මේ භාවනාව කියන්නේ හිතේ වැඩිම දියුණු කරගත්තේ නැත්නම් කවදාවත් මේ ප්‍රඥාව දියුණු කරගන්න බෑ. පින්වතුනි හිතේ එකඟ බවක් නැතුව සීලයක් නැතුව සමාධියක් දියුණු කරගන්න බෑ. ඒ වගේම සමාධියක් නැතුව පින්වතුනි අපිට මේ භාවනාව දියුණු කරගන්න බෑ. එහෙනම් පින්වතුනි අනුකූ භීව
හිතේ සද්ධාව ඇති කරන්න පින්වත්නි අපි තථාගතයන් වහන්සේට මල් පාන් පූජා කරලා තථාගතයන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන්න. එහෙනම් මේ සද්ධා ඉන්ද්‍රිය අපිට දිනු කරගන්න තව අවස්ථාවක් තියෙනවා. පින්වත්නි බලන්න තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා කවදාවත් පින්වත්නි දකින දකින හැම කෙනෙකුටම බණ කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ යම් පරීක්ෂණයක් කරනවා. ඒ තමයි පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත ඥානයි. මේ සත්‍යයන් අතරින් මේ සත්‍යයන් කොච්චර සද්ධා ඉන්ද්‍රිය දියුණු කරලා තියෙනවද? සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා ආදී මේ ඉන්ද්‍රියන් සසරේ කොච්චර දියුණු කරලා තියෙනවද කියලා පින්වතුනි බලන්න. දැකලා ඒ වෙලාවේදී ඉන්ද්‍රියන් දියුණු කරපු පුද්ගලයාට විතරයි පින්වතුනි ධර්මයේ දේශනා කරන්නේ. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේටත් මේ ධර්ම දේශනා කරලා ක්ලාන්ත භාවයට පත් වෙනවා. ඒ තරම් තේරුම් යන්නේ නැත්තා. එහෙනම් තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් දැකලා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් දැකලා ධර්මයේ දේශනා කරනකොට මේ සද්ධා ඉන්ද්‍රිය දියුණු කරපු පුද්ගලයාටත් පින්වතුනි ඒ වෙලාවේ අවස්ථාවක් ලැබෙනවා. මොකද සද්ධා කියන්නේ ඉන්ද්‍රිය දියුණුවයි. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ අඩුපාඩු ඉන්ද්‍රියන් දියුණු වෙන ආකාරයට ධර්ම දේශනා කරනවා. එහෙනම් පින්වතුනි අපිට පේනවා තථාගතයන් වහන්සේගේ මේ ශාසනය තුල යම් කෙනෙක් මේ සද්ධාව දිනු කරනවා වගේම මේ මෛත්‍රිය දිනු කරනවා නම් මේ කරණීය මත්ත සූත්‍රයේ පින්වතුනි මෙත්ත සූත්‍රයේ පින්වතුනි සඳහන් කරලා තියෙනවා කරුණ ආකාරය. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කි. පින්වතුනි බලන්න අපි එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා ආරක්ෂා කරන විදිහ තමයි සියලු සත්‍යයන්ට මෛත්‍රිය දක්වන්න කියලා තියෙන්නේ. පින්වතුනි මෙතනදී කෙනෙක් අහන්න පුළුවන් අපි මෛත්‍රිය කරා කියලා ඒගොල්ලන් දැන් අපි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කිව්වහම තව කෙනෙක් ඇත්තටම නිදුක් වෙනවද, නිරෝගී වෙනවද, සුවපත් වෙනවද කියලා. පින්වතුනි ඒක නෙවෙයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. මොකද තව කෙනෙක් නිදුක් නිරෝගී භාවයේ ඇති කරනවා කියන්නේ අපිට ඒක වචනින් කරන්න බැරි දෙයක්. නමුත් පින්වතුනි ඒ අපේ මෛත්‍රී ශක්තියනේ අයට ආශිර්වාදයක් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පින්වතුනි අපේ හිතේ ඇති කරගන්න තව මේ විහිංසා විතර්ක දුරු කරගන්න මේක හේතු වෙනවා. ව්‍යාපාදේ දුරු කරගන්න මේ භාවනාව හේතු වෙනවා. හිතේ වැඩිම හේතු වෙනවා. එහෙනම් පින්වතුනි අපි සෑම මොහොතකම මේ විහිංසා විතර්ක කියන්නේ හිංසා කරන විතර්කයන්ගෙන් ගැලවීම සඳහා තමයි මේ මෛත්‍රී භාවනාව දියුණු කරන්නේ. ඒ වගේමයි පින්වතුනි චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගන්න මෛත්‍රී ධ්‍යාන ලබන්න පින්වතුනි හැම කෙනෙකුට මේ මෛත්‍රී භාවනාව දියුණු කරනට හැකියාව තියෙනවා. එන යෝත්තම් නිත්තං භාවයති අප්පමානං පසිත්තතෝ තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපදී කියන්නේ. එහෙනම් අපි නොතේ යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනා වඩනවා නම් ඒ පුද්ගලයාට ඒ ධානයේට සමවැදුන වෙලාවේ වසවිස ගින්නේ පිංගතුනි ආයුධයකින් වාගේ දෙයකින් පිංගතුනි හානි කරන්න හැකියාවක් නැහැ. ඒ හැම දෙයකින්ම පිංගතුනි අපිට පේන්නේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසමයි. ඊළඟට පිංගතුනි විශේෂ ශක්තියක් විදිහට මෛත්‍රී භාවනාව ක්‍රියාත්මක කරන්න ඕනේ නම් කෙනෙකුට යානි කතා, වස්තු කතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමාරද්ධාය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්වතුනි යානි කතා කියන්නේ පින්වතුනි මෛත්‍රිය යානාවක් වගේ පින්වතුනි හසුරවන්න හැකියාවක් තියෙනවා. දැන් බලන්න යම් වාහනයක් තියෙන පුද්ගලයෙකුට මේ වාහනේට නැග්ගට පස්සේ ඒ පුද්ගලයාට ඕන පැත්තට ඒ වාහනේ පදවගෙන යන්න හැකියාවක් තියෙනවා. පින්වතුනි යම් කෙනෙකුට මේ වාහනේ පදවන්න බැරි නම් එහාට ගිහිල්ලා හැප්පෙනවා, මෙහාට ගිහිල්ලා හැප්පෙනවා. ඒ පාරේ හරියට හසුරව ගන්න බෑ. එහෙනම් පින්වතුනි මේ මෛත්‍රී භාවනාවත් අන්න ඒ වගේ තමයි. යානාවක් වගේ, යානි කතා. යානාවක් වගේ පින්වතුනි යම් වෙලාවක අපිට මෛත්‍රිය වඩලා වඩලා හිතේ සමාධිය දියුණු කරලා ඒ මෛත්‍රිය තුලම හිත පවත්වාගෙන යන යම් මොහොතකදී පින්වතුනි හිතට දැනෙන්න පටන් ගන්නවා මේ මෛත්‍රිය අපිට ඕන ඕන පැත්තට හසුරවන හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ මෛත්‍රිය වඩලා ඒ විදර්ශනාවට නගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෛත්‍රිය වඩන වෙලාවේදී මේ හිත දුවන්නේ නැහැ, විචිත්ත වෙන්නේ නැහැ. එකම අරමුණක පිහිටනවා.
පින්වතුනි මෙහෙම කියන්නේ මොකද මෛත්‍රී භාවනා වඩන්න කියලා මේ කුඩා දරුවන්ට හිතේ යන්නේ අපිට මෛත්‍රී භාවනාව වඩන්න කියලා. මේ මේ වගේ පාසලේ ඉන්නේ නැති මේ වගේ රැකියා කරන ස්ථානයේදී මේ පින්වතුනි මෛත්‍රී භාවනාව වඩන්න හැකියාවක් නැහැ කියලා. පින්වතුනි බලන්න මෛත්‍රී භාවනාව අපි වැඩිවේ නැත්තම් අපිටමයි පින්වතුනි පාඩු වෙන්නේ. හේතුව අපේ මරණාසන්න මොහොත කොයිලාවද කියලා අපිට කියන්න බෑනේ. පේනූපමංකාවේ මිමං ඉදිට්වා මරිච ධම්ම අපි සම්බුදාන. ජෙත්වා මාරස උපකාණි ආදර්ශන මච්චු රාජස කත්තේ යති. පින්වතුනි බලන්න එදා තථාගතයන් වහන්සේගෙන් මේ කර්මස්ථානයක් අරගත්ත ස්වාමීන් වහන්සේ නම මේ අචිරවති ගංගාවේ පරතරට වෙලා පින්වතුනි පැන්පහසු වෙලා අචිරවති ගංගාවෙන් පැන්පහසු වෙලා ඒ ගම් තෙරේ ඉඳන් පින්වතුනි අචිරවති ගංගාව ගියා බලාගෙන ඉන්නේ. ඒ අතරතුරේ පින්වතුනි මේ මහපාරේ වඩිනකොට මේ ස්වාමීන් වහන්සේ ඈතින් දැක්ක පාර හරහා වතුර පාරක් ගලාගෙන යනවා කියලා. ඒ වගේමයි ළඟට යනකොට ඒ වතුර පාර පින්වතුනි තාඩිය එහාට ගියා. පින්වතුනි ඒකෙන් දැනගත්ත මේ මිරිඟුවක් කියලා. මේ මිරිඟුවක් බව දැනගත්ත මේ භික්ෂුන් වහන්සේ එයාත් පින්වතුනි කර්මස්ථානට ගියා. මෙතන තිබ්බා වෙනස් වුණා ඈතට ගිහින් ආයේ පේනවා. මම එතනට යනකොට ආයි තව ටිකක් එහාට ගිහින් පේනවා. එහෙනම් මේ සසරත් මට මේ වගේම තමයි වේපේ වෙලා තියෙන්නේ. මේ ජීවිතෙත් මෙන්න මේ වගේ. කුඩා කාලේ මට පේනවා මේ වගේ දේවල් ලැබුණොත් මගේ ජීවිතේ සාර්ථක වේ. තරුණ කාලේදී මේ වගේ දේවල් ලැබුණොත් මගේ ජීවිතේ සාර්ථක වේ. ඒ වගේම වයසට යනකොට මට මේ වගේ තිබ්බොත් සාර්ථක වේ කියලා පින්වතුනි අපි අරමුණක් සාර්ථක කරගන්න දුවන ගමනක් තමයි පින්වතුනි මෙතනදී අපි සංකල්පණය කරගෙන තියෙන්නේ. එහෙනම් පින්වතුනි අපිට හැකියාව තියෙන්න ඕනේ මේ වෙලාවේදී තථාගතයන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා නම් මේ මෛත්‍රිය වඩන්න කියලා, යානාවක් වගේ දියුණු කරන්න කියලා. ඒ වගේම යම් කිසි දෙයක් හදන්න ඉස්සෙල්ලා අපි ඒ බිම සමතලා කරනවා. එහෙනම් ඒ වත්තු කතා හරියට මෛත්‍රී භූමියක් වගේ දියුණු කරන්න ඕනේ. පින්වතුනි මෛත්‍රී භූමියක් කරගත්තාම මේ චිත්ත සංසානේ පින්වතුනි අපිට මහා පහසුවක් දැනෙනවා. යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා. අනුට්ඨිතා කියන්නේ පින්වතුනි අනුව පිහිටීම. යම් දෙයකට අනුව පිහිටීම. දැන් බලන්න මෛත්‍රියට අනුව තමයි පින්වතුනි එතකොට හිත පිහිටන්නේ. නැත්තම් මේ හිත පිහිටන්නේ පින්වතුනි දේසියට අනුව තමයි මේ හිත පිහිටන්නේ. එහෙනම් පින්වතුනි යම් දෙයක් ආධාර කරගෙන උපකාර කරගෙනමයි මේ හිත පිහිටන්නේ. එහෙනම් යම් කෙනෙක් අනුට්ඨිතා මේ මෛත්‍රියට අනුව හිත පවත්වනවා නම් එයාට පින්වතුනි සැනසීමක් ලැබෙනවා. ඒ වගේමයි පින්වතුනි අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාය. එහෙනම් මනාව මේ මෛත්‍රිය පිහිටවන්න ඕන. පින්වතුනි මනාව පිහිටපු කෙනෙකුට මේ වගේ ආනිසංස ටිකක් ලැබෙනවා. ඒ තමයි මනුස්සානම් යෝති අමනුස්සානම් පියෝති දේවතා රක්කන්ති නාසග්ගීව විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියේති මුඛ වර්ණෝ විපසීදති අසම්මෝලෝ කාලං කරෝති උත්තරෙන් අපරිච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකූප ගතෝ හෝති. එහෙනම් පින්වතුනි මේ කරුණු ටික 11 සුළු නෑ. දැන් බලන්න පින්වතුනි මෛත්‍රී වඩන්නේ නැති පුද්ගලයාට මේ කරුණු එකක්වත් ලැබෙන්නේ නැහැ. මෛත්‍රී වඩන පුද්ගලයාට තමයි මේ කරුණු ලැබෙන්නේ. එහෙනම් පින්වතුනි මෛත්‍රී වඩන පුද්ගලයාට මරණාසන මොහොතේ යම් කෙනෙක් ගැන ගැටලුවක් ආවොත් හිත පුරුදු කරලා තියෙන හින්දා මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ පුද්ගලයා මට මේ වගේ දැන් නිඳා කරාට අපහාස කරාට අතීතයේ මට කොච්චර උදව් උපකාර කරලා තියෙනවද කියලා ගුප්තියම් ඒ පුද්ගලයාගේ මහාන්තභාවය ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ඇති උපත්භාවයේ තීරණය කළ පින්වතුනි අපිට හැකියාව තියෙනවා ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගන්න වෛරය චේතනාව දුරු කරගන්න. ඒ වගේම පින්වතුනි අපිට හැකියාව තියෙනවා ඒ පුද්ගලයා මේ වගේ හිටියට තව අවුරුදු කීපයකින් මරණයට පත් වෙලා නරක තැනකට යයි කියලා කල්පනා කරලා පින්වතුනි අපිට හැකියාව තියෙන ඒ පුද්ගලයාගෙන මෛත්‍රිය දියුණු කරගන්න. ඒ වගේම පින්වතුනි අපිට තවත් ආකාරයක් තියෙනවා මේ පුද්ගලයාට නිඳ අපහාස කරන කොච්චර බැන්නා අතීතයේ මට අම්මා වෙලා ඉඳි තාත්තා වෙලා ඉඳි කියලා මේ සසරේ මහන්ත බව බලලා පින්වතුනි අපිට පුළුවන් මේ මෛත්‍රිය
හරව ගන්න. පින්වතුනි මේ ඔක්කොම කියන්නේ අපි දකිනවා අද කාලේදී මේ එක්තරා දැන් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට හොඳටම බැනලා බැන්නා මේ පුතා කරලා තියෙන වැඩේ දූල දූලකින් කෝච්චියට බෙල්ල දීලා. ඒ වගේම තවත් උම අවස්ථාවක් තියෙනවා. ඒ අම්මා තාත්තා බැන්නා කියලා මේ ළමයා ගෙදරින් ගිහලා බෙල්ල වැල දාගෙන. ඒ වගේ පින්වතුනි අපිට පේනවා අද කාලේ මේ විකෘති වේලා යන මේ සමාජයේ. සමහර වෙලාවට මේ ෆෝන් එකකින් වීඩියෝ වෙන්න සලස්සලා තමන්ම ගියාසේ බෙල්ල වැල දාගන්න. පින්වතුනි මේ ඔක්කොම දේශ මූලසි දේශයට කියන තවත් එක නමක්. ඒ වගේම පින්වතුනි තවත් කෙනෙක් තමන් එක තරහ වුණා කියලා යාළු වෙලා ඉන්න කෙනා නැත්නම් තවත් කෙනෙක් තරහ වුණා කියලා පින්වතුනි ගිහිල්ලා බෙල දාගන්න. පින්වතුනි මා දෙනුත් මහා ප්‍රචාරය දීලා තිනවා ඊට පස්සේ. අහවල් රඟපානේ කියලා මේ වගේ බෙල්ල වල දාගෙන. ඒ වගේම අහවල් කැම්පස් එකේ ඉන්නේ කෙනෙක් මේ වගේ තරහ වෙලා ගිහිල්ලා කෝච්චියට බෙල්ල දාගන්න. පින්වතුනි මේව දකින අයට මේගොල්ලංග තමයි දැන් අද කාලේ වීරයෝ බවට පත් වෙන්නේ. පින්වතුනි ඒව හරිම තුච්ච දේවල්, ලාමක දේවල්, මේ හිත පාලනය කර ගන්න බැරි දේවල්. එහෙනම් පින්වතුනි ඒ ඇත්තෝ තථාගතයන් වහන්සේට දිනපතා පැන් වීදුරක් පූජා කරලවත් නැහැ. ඒ වගේම පහනක් පූජා කරලවත් නැහැ. එහෙනම් ඒ අය කරලා තියෙන්නේ මොකද්ද? මේ කුඩා ළමයි සමහර වෙලාවට අපි දකිනවා ෆිල්ම් බලනවා. ඒ ෆිල්ම් වල තියෙනවා ගිහිල්ලා තමන්ට අකමැති කෙනෙක් ඉන්නවනම් තුවක්කින් දෙඩි තියෙනවා. ඒ වගේම නැත්නම් තමන්ගේ ජීවිතය හානි කර ගන්නවා. ඒ වගේ පින්වතුනි අද කාලේ මේ දරුවෝ නොඑක විදිහේ ඒ ෆෝන් වලින් ඒ වගේම ටැබ් වලින් මේ ගේම් ගහනවා. පින්වතුනි සමහර ගේම් වලත් මේ වගේ දේවල් තියෙනවා. කාලයක් කරගෙන යනකොට මේ වගේ අනතුරු භාවයක තමන්ගේ ජීවිතය පත් වෙනවා. පින්වතුනි එහෙම මේ බුද්ධ කාලේ නැති දේවල් අද කරනකොට මේ මනස විකෘති වෙලා විකෘති ආසාවන් පැත්තට තමයි මේ හිත යන්නේ. පින්වතුනි එහෙම විකෘති භාවයට අපේ හිත ගියොතින් අපේ ජීවිත කාලේ පින්වතුනි එන්නේ එන්නේ දැන් බලන්න සමහරු ඉන්නවා ඔය නොයික් නොයික් ආසාවල් පස්සේ ගිහිල්ලා රැකියාවෙන් පඩිය හම්බෙන්නේ 20000 කියන්නේ. පින්වතුනි රැකියාවෙන් පඩිය ගත්ත ගමන්ම ගිහිල්ලා 20000 ෆෝන් එකක් ගන්නවා. ඊළඟට ඒ ජීවිතය පවත්වා ගන්න යන්න බෑ. ඒ වගේම පින්වතුනි තව කෙනෙක්ගේ ඒකට ගන්න දෙයක් දැකලා ඒ જાති එකක් එයක් ගන්න. ඔය වගේ පින්වතුනි ලොකු වියදමට ජීවත් වෙන්න සියතින් පින්වතුනි මේ රටේ බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න බැරුව ලංකාවට යන්න වෙයි මේ කාලේ. ඒ නිසා පින්වතුනි අපි යාන්තම් ජීවිතයට අවශ්‍ය කරන උවමනා ටික සම්පූර්ණ කරගෙන යම් ධනයක් ඉතිරි කරගෙන ජීවිතේ අනාගතය සාර්ථක කරගන්න කියලා බලාපොරොත්තු වෙන පින්වතුනි අපි ජීවත් වෙනවා නම් ඒ සඳහා පින්වතුනි මේ හිත පාලනය කරගත්තේ නැත්නම් බෑ. දැන් බලන්න පින්වතුනි යම් කුඩා දරුවෙකුට මේ අධ්‍යාපනයේ ලබනවා නම් ඒ අධ්‍යාපනයේ ලබන කාලේ පින්වතුනි තමන්ගේ හිත පාලනය කරගන්න ඕනේ. යම් කෙනෙකුට මේ හිත පාලනය කරගත්තේ නැත්නම් මේ පොත දිහා බලාගෙන ඉන්නකොට පින්වතුනි හිතට එන්නේ වෙන වෙන දේවල්. කවුරු හරි කෙනෙක් ගැන ඒ වගේම කිව්ව දෙයක් අතීතයේ කරපු දෙයක් දැක්ක දෙයක් පින්වතුනි අනාගතේ කරන්න තියෙන දෙයක් ඔය වගේ පින්වතුනි ඉන්නකොට අපිට මේ පොතේ තියෙන දේ පාඩම් හිතෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි එයාට කවදාවත් හිතේ එකඟ භාවයක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ සතිය දියුණු කරනවා නම් සිහිය දියුණු කරනවා නම් අපිට මේ භාවනා කරනවා කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. මෛත්‍රී භාවනාව කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. එහෙනම් පින්වතුනි යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒ පුද්ගලයා හිතේ එකඟ බව හම්බ වෙනවා. ඒ වගේම පින්වතුනි සතිය දියුණු කරන්න අවස්ථාවක් තියෙනවා. පින්වතුනි සතිය දියුණු කරනවා කියන්නේ මෙතනදී දැන් ඔබ අධ්‍යාපනය ලබනවා නම් ඒ අධ්‍යාපනය ලබන කාලෙදී ඔබ මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා ඒ කියන්නේ හිස් අයව පින්වතුනි බැහැර කරලා දාන්න ඕනේ. يعني වැඩක් නැති දේවල් කතා කර දැන් ඔබේ යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවා කියනවා හැමදාම මේ වගේ චිත්‍රපටයක තියෙන දෙයක් කියනවා. ඒ වගේ මොනවා හරි තව කෙනෙක්ගේ වැඩක් නැති ඕපු දූපයක් කියනවා. අන්න ඒ වෙලාවේදී මේ පුද්ගලයා පුළුවන් තරම් ඈඩ් කරලා තියෙන ඔබේ අධ්‍යාපනයේ පැත්තට හිත දානවා. නැත්නම් පින්වතුනි මේ හිතට යන ප්‍රමාණය අඩු වෙනවා. කුණු වලින් තමයි හිත පිරලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි ලෝක පුද්ගල ඒ කියන්නේ යම් ආකාරයකට ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් පින්වතුනි ආශ්‍රය කරන්න. ඒ නිසා
මේ කල්යාණ මිත්‍රතාව කියන එක තථාගතයන් වහන්සේ ඉහැලින්ම වර්ණනා කරලා තියෙනවා මේ සතිය දියුණු කරගන්න. එහෙනම් පින්වතුනි යම් කෙනෙක් මේ සතිය දියුණු කරගන්න අංගයක් විදිහට මේ මෛත්‍රී වඩන්න පුළුවන් නම් එයාට ඒ ජීවිතයේදී පින්වතුනි දිට්ඨ ධම්ම වේදනීය මේ විපාක දැක ගන්න හම්බ වෙනවා. එහෙනම් පින්වතුනි මෙහෙම මෛත්‍රී දියුණු කරන පුද්ගලයාට තනු සංයෝජන හම්බි. පින්වතුනි ක්‍රමක්‍රමයෙන් දකින්න දැන් මට ඉස්සර වගේ කේන්තියන්නේ. ඉස්සර දැන් මට මේ වගේ කුඩා දෙයකට කේන්ති ගියා. අපේ අම්මා මට මේ වගේ බැන්නක් කේන්ති ගියා. අපේ අම්මා මට මේ වගේ යම් මේ විදිහට අඩුපාඩුවක් වෙන්නත් කේන්ති ගියා. නමුත් අද මම අම්මා එක්කවත් කේන්ති ගන්නේ නැහැ. දැන් බලන්න මෛත්‍රී දියුණු කරන පුද්ගලයාට තියෙන ලාභේ. දැන් මෛත්‍රී දියුණු කරන්නේ නැති කෙනෙක් අසහනෙන් ඉන්නවා. අසහනෙන් ඉන්නේ කෙනාට අම්මා අවවාදයක් කරනවා. පුතා මේ දේ කරන්න එපා. පින්වතුනි අම්මා එකක් කේන්ති. මොකද අසහනකාරී ජීවිතේට අම්මා යම් අවවාදයක් කරලා හදාගන්න හැදුවත් පින්වතුනි ඒකත් වෙන්නේ වැරදි පැත්තකට. එහෙනම් පින්වතුනි අපි සෑම මොහොතකම තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන මාර්ගයේ ගමන් කරනවා නම් මේ මෛත්‍රී භාවනාව මේ ජීවිතේට අත්‍යවශ්‍ය අංගයක්. දවසට අඩුම තරමේ පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 15ක් හරි මේ කුඩා දරුවාගේ පටන් වයසට ගිය මෑණියෝ පියවරු දක්වා මේ මෛත්‍රී භාවනාව දියුණු කරන්න. ඉතා සුළු දෙයක් වගේ පෙවුනට මේක මහා ගැඹිර ධර්මතාවයක් ඉනෝ යස්. එහෙනම් පින්වතුනි යම් කෙනෙකුට මේ මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගන්න යානි කතා කතා අනුත්ිතා පරිචිතා සුසමාරද්ධාය ඉදිරියට පින්වතුනි අපි දියුණු කරනකොට අපේ ජීවිතයේ යම් යම් විනාශකම් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි හොඳට ධාර්ණ ශක්තිය ඇති වෙනවා. අනිත් අයටත් අපි ප්‍රියයි. ඒ වගේම දේවල් රකින්නවා. තමන්ට අමනුෂ්‍ය උපාද්‍රව තියෙනවා නම් පින්වතුනි ඒයින් ගැලවෙන්නත් මේ මෛත්‍රීම තමයි දියුණු කරන්න ඕන. පින්වතුනි බලන්න අපි යම් තැනකට ගිහිලා තව කෙනෙකුට බාර වුණා කියලා අපි අමනුෂ්‍ය උපාද්‍රව වලින් ගැලවෙන්න බෑ. සමහර වෙලාවට පින්වතුනි මේ පිරිත් කිව්වත් සමහර අමනුෂ්‍යයන්ගේ ගැලවෙන්න බෑ. පින්වතුනි කෙනෙක්ට හිතේවි අමනුෂ්‍යයන්ගෙන් ගැලවෙන්න බෑ කියන්නේ කොහොමද? අපිට එහෙම අමනුෂ්‍ය බලපෑමක් නැහැ කියලා. නමුත් පින්වතුනි කුමාර වාහනං කත්වා කුමාරි වාහනං කත්වා නොඑක් නොඑක ආකාරයට මේ මිනිස්යන් යොදාගෙන පින්වතුනි මේ අමනුෂ්‍යය ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්නවා. දැන් බලන්න ඉදා ගිජුපුළු පවුවේහි තථාගතයන් වහන්සේ වැඩ සිටින මොහොතේදී පින්වතුනි මේ සතර වාරම් දේවුරු පැමිණිලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා දේශනා කරනවා. තථාගතයන් වහන්සේ මේ වික්කු වික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණන් පිරිසම මේ තෙරුවන් සරණ ගිය උපාසකයන්ට පින්වතුනි මේ යක්ෂයෙක්ෝ යක්කිනියක්ෝ යක් පැටියෙක්ෝ යක් පැටික්කියක්ෝ ඒ වගේම කුම්භාණ්ඩයෙක්ෝ කුම්භාණ්ඩියක්ෝ කුම්භාණ්ඩ පොඩියෙක් කෙනෙක්ෝ ඒ වගේම නාගයෙක්ෝ නාගිනියක්ෝ ඔය වගේ පින්වතුනි මේ යක්ෂ නාග වගේ මේ පිරිස් පින්වතුනි සතර කොට්ටාසයක් ඉන්නවා. මේ සතර කොට්ටාසකින් පින්වතුනි යම් කරදරයක් හිරිහැරයක් වෙනවා නම් අපිට දැනුම් දෙන්න අපි ඇවිල්ලා ඒ අය අරගෙන යන්න. නමුත් පින්වතුනි මෙතනදී අන්නේ ජාතිකයේ ඒ අයට කෑ ගහලා කිව්වා කියලා පින්වතුනි ඇවිල්ලා උදව් උපකාර කරන්නේ නැහැ. හේතුව තෙරුවන් සරණගේ උපාසකයෙක් වෙන්න ඕනේ, උපාසිකාවක් වෙන්න ඕනේ, භික්ෂුවක් වෙන්න ඕනේ, භික්ෂුණියක් වෙන්න ඕනේ. පින්වතුනි මේ හැම තැනකදීම පේනවා අපිට තථාගතයන් වහන්සේ ඒ වගේම ධම්මරත්නේ සංඝරත්නේ ගුණ දැනගෙන සරණ යන කොච්චර වටිනවද කියලා දෙවියන්ගෙන් පවා ආකර්ෂණයක් ආශිර්වාදයක් ලැබෙනවා. ඒ වගේම පින්වතුනි අපිට මෛත්‍රී භාවනාව දියුණු කරලා ලැබෙන පින පින්වතුනි දෙවියන්ට අනුමෝදනා කරලා දෙවියන්ගේ විශේෂ ආකර්ෂණයක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් පින්වතුනි යම් කෙනෙක්ට හැකියාව තියෙනවා මේ සංයෝජන තුනී වෙන ආකාරය කාමරාග පටිඝාදී සංයෝජන පාපින්වතුනි අපි දුරු කරගන්න මේ මෛත්‍රී භාවනාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරා. විශේෂයෙන් මේ පටිඝය පින්වතුනි මේ පටිඝය අපි දියුණු කරගත්තේ නැත්නම් දැන් බලන්න රහත් වෙනවා කියන්නේ කොහොමද පින්වතුනි? රාගය දුරු කරා, දේශය දුරු කරා, මෝහය දුරු කරා.
මේ මෛත්‍රී භාවනා විතර ප්‍රාථමික අංගයක් විදිහට පෙවුනට නිවනේ දුරු කරන නිවන තුල නැති දේවල් වලට පින්වතුනි මේ දේශය දුරු කිරීම සඳහා මේ මෛත්‍රිය අපිට උපකාර වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. දැන් බලන්න පින්වතුනි කවදාවත් මෛත්‍රිය දියුණු කරන කෙනෙක් අතින් පින්වතුනි තව කෙනෙක්ට තරහ යන වචනයක් තමන්ගේ කඩි කියන්නේ නැහැ. පරුස වය වචන කියන්නේ නැහැ. එනුම් පද කියන්නේ නැහැ. නින්දා කිරීමක් නැහැ. ඒ වගේම ඒ අය රවට්ටලා බොරු කීමක් කරන්නේ නැහැ. මොකද කියන්නේ රවට්ටලා තවත් කෙනෙක් ගන්නෙ නැහැ. මාතා යතාණියම් පුතා. තමන්ගේ එකම පුතා වගේ ඒ සත්‍යය පේනවනම් පිටුදි රවට්ටලා යාගේ දෙයක් ගන්නෙත් නැහැ. ඒ වගේම පිටුදි ප්‍රාණඝාත අකුසල කර්මෙ කරන්නේ නැහැ. තමන්ගේ දරුවෝ වගේ පිටුනක් පේනවනම් පිටුදි සියලු සත්‍යය එයාව ඝාතනය කරන්නේ නැහැ. මදුරු එක මාදනිපත් කරන්නේ නැහැ. ඒ වගේම තවත් අයගේ දෙයක් ගන්නෙත් නැහැ. ඒ වගේමයි තවත් කෙනෙක්ගේ කාමයේ හත් වරදව හැසිරීමක් වෙන්නෙත් නැහැ. ඒ වගේම පින්වතුනි තව කෙනෙක් මේ මද්ද්‍රව්‍ය වලට මත්පැන් වලට යොමු කිරීමක් කරන්නෙත් නැහැ. ඒ වගේම පින්වතුනි හිස් වචන කියලා තව කෙනෙක් බොරුවේ මුලා කරන්නෙත් නැහැ. ඒ වගේමයි පින්වතුනි මිත්‍යා දිට්ඨිය තුල පින්වතුනි එහෙනම් පිටු නිවන් මාර්ගයේම අංගයක් තමයි මේ මෛත්‍රී පඩනම කියලා කියන්නේ. එහෙනම් පිටු මේ විදිහට අපේ ජීවිතේ මෛත්‍රිය දියුණු කරගන්න අවශ්‍යයි කියන හේතුව දැන් කෙනෙක් කියයි මට දැන් නම් මේ රැකියාව කරනකොට මෛත්‍රියත් එක්ක ඔය වැඩි කරන්න බෑ මට කට්ටියට බයින්න ඕන. එහෙම නැත්නම් මගේ මේ රැකියාව දියුණුවක් කරගන්න බෑ කියලා. ඒ වගේම සමහර අම්මලා තාත්තලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔය කිව්වට මේ දුව පුතා වැරද්දක් කරාට පස්සේ කෝටුවෙන් ගැහුවේ නැතුව ඒක හැදෙන්නේත් නැහැ කියනද යහන්නේත් නැහැ ඔය කියන විදිහට අපිට මෛත්‍රිය දියුණු කරන්න බෑ කියලා. පිටුද එහෙම දෙයක් මෙතනදි කියන්නේ නැහැ. අපිට දරුවාට අවවාදයක් කරලා තරවටු කරලා දරුවා හදාගත්තට කමක් නැහැ. දරුවා කෙරෙහි අපි වෛරයක් කියන්නේ දේශයක් පටිගයක් ඒ වෙලාව හටගන්න හොඳ නැහැ කියලා අපි දන්නවා. සමහර අම්මලාට මේක ගියා මේ දක්නිටි කාලෙම ගිහිල්ලා පිටොක්ක් ඇහැලා එන්නේ. එහෙනම් පිටුතු එහෙම හොඳ නැහැ. ඔබ එහෙම පුරුදු කරනවා කියන්නේ දරුවා තුලත් ඔබ ගැන නැවත ඇති කරගන්න දේශයක්. ඒ දරුවා ඒ ඔබ ගැන ඇති කරගන්න දේශයෙන් හින්දා අජාසත් රජුරු වගේ පිංගතුනි ඔබ කෙරෙහි වෛර චේතනාව ඇති වෙන වාරයක් ගානේ අකුසල් රැස් කරගන්න. ඒ වගේම පිංගතුනි අකුසල් රැස් කරගෙන මේ අම්මා තාත්තා කෙරෙහි අකුසල් රැස් කරගෙන අවසානයේදී ඒ අය කෙරෙහි දේශ සාගත සිත්ම පවත්. ඊට මොකද කාරණාවක් කරන්නේ? මට වඩා අම්මා තාත්තා කැමති මල්ලිට. මට කැමති නෑ. ඔහොම පින්වතුනි අමුතුම චිත්‍රයක් නිර්මාණය කරගන්නවා. පින්වතුනි මේ සියලු කර්ම නිර්මාණය වෙන්නේ අපේ මේ හිත ඇතුලේ තමයි. මනෝ පුබ්බංගමා ධම්මා මනසෙට මනෝමය. එහෙනම් පින්වතුනි මනසින් ඔබ නිර්මාණය කරනවා නම් මෛත්‍රියක් ඔබේ රූප කලාව ඉතාම පැහැපත් වේ. මිනිසුන්ට ඔබ ප්‍රියභාවයටපත් වේ. නමුත් එංගතුර ඔබ දේශයක් තුල ඉන්නවා නම් ඊට ප්‍රතිවිරුද්ධ දෙය තමයි වෙන්නේ. ඊළඟ පින්වතුනි සමහර වෙලාවට මේ ශරීරයේ තියෙන රෝග බව පින්වතුනි මෛත්‍රිය වඩලා සුව කරගන්න හැකියාව තියෙනවා. දැන් බලන්න පින්වතුනි එක්තරා තැනක මේ පිළිකා රෝගයට ගොදුරු වෙච්ච කාන්තාවක් පිටරටක පින්වතුනි එයා දන්නේ නැහැ තමා තුළ පිළිකාවක් තියෙනවා කියලා. ඊට පස්සේ යම් අවස්ථාවකදී මේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඊළඟට මේ පරීක්ෂණ කරලා දැනගත්තලු තමන්ගේ දැන් පිළිකාවක් තියෙනවා කියලා. පින්වතුනි ඊට සතියක් යනකොට මේ කාන්තාවගේ රූපේ විකෘති වෙලා ගිහිල්ලා මරණයට පත් වෙලා. එහෙනම් පින්වතුනි අපිට පේනවා අපි ඇතුළේ මේ සියලුම මේ ශරීරයේ අතපය හසුරවන්නේ ඒ වගේම ඇවිදින්නේ එන්නේ යන්නේ වටපිට බලන්නේ මේ චිත්ත කිරිය වායෝ ධාතු නම් දෙයින්. එහෙනම් පින්වතුනි ඒයින් හසුරවන මේ ශරීරය මේ හිත නම් දෙයින් තමයි පින්වතුනි පාලනය වෙන්නේ. මේ විදිහට පින්වතුනි අපේ ජීවිතේ වේගින් ගෙවිල යන කාලය තුළ අපි අම්මා තාත්තා කෙරෙහි කරුණාවක් හටගත්තා නම් පින්වතුනි ඒක අපිට බොහෝ කල් විපාක පිණිසම
එහෙනම් කම්මේන නීයති ලෝකෝ කම්මේන පරිකස්සති කම්මස්ස ඒක ධම්මස්ස සබ්බේව වසම වගුම් කියලා පින්වතුනි දේශනා කරලා තියෙනවා. පින්වතුනි අපිව මේ එහාට මෙහාට අරගෙන යන්නේ කවරේද දැන් බලන්න. ලංකාවේ හිටියා මේ රටට ආවා. මේ රටේ ඉඳගෙන රැකියාවට යනවා මෙහාට යනවා. එහෙනම් මේක අපි යන්නේ මේ ශරීර පුරු ගෙනියන්නේ යම් ආකාරයකට යම් යන්ත්‍රණයකට. නමුත් පින්වතුනි මේ හිත ගෙනියන්නේ කා කවරේද? ඔබේ රූපේ එක එක්කෙනාට වෙනස් වෙන්නේ කොහොමද? ඔබේ උස මහත වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම ඔබේ දක්ෂතාවය වෙනස් වෙන්නේ කොහොමද? තව කෙනෙකුට ඉතාම සැපසේ ඉන්න ජීවිතයක් ලැබෙන්නේ කොහොමද? තව කෙනෙකුට දුක්සහගත ජීවිතයක් ලැබෙන්නේ කොහොමද? පින්වතුනි හොයලා බලනකොට මේ සියලුම දේවල් සිදු කරන්නේ කර්මයේ ආනුභාවයෙන්. කම්මේන නීයති ලෝකෝ. නීයති කියන්නේ පින්වතුනි රැගෙන යනවා. එහෙනම් පින්වතුනි බලන්න මනුස්ස ලෝකේ ඉඳන් එදගෙන යනවා සතර අපායට. ඒ වගේම සතර අපායි කල්ප ගණන් දුක් ඉඳලා විඳලා යන්තම් මනුස්ස ලෝකෙට පැමිණෙනවා. ඒ වගේම මනුස්ස ලෝකෙ ඉඳන් පින්වතුනි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ගමන් කරනවා. එහෙනම් මේ 31 බඹ තලයටම පින්වතුනි ගමන් කරන්නේ පින්වතුනි මේ කර්මයේ ආනුභාවය. කර්මයෙන් තමයි පමුණුවන්නේ. එහෙනම් කම්මේන පරිකස්ස පින්වතුනි මේ හැමදැනම සකස් කරලා දෙන මේ කර්මයෙන් තමයි. කම්මේන තොර සකස් කිරීමක් නැහැ. කම්මේන පරිකස්සති කම්මස්ස ඒක ධම්මස්ස සබ්බේව වසම වගු. එහෙනම් පින්වතුනි මේ කර්මයේ නම් වූ ඒකම ධර්මතාවයේට සියලු සත්‍යයන් වසගයට යනවා කියලා දේශනා කරනවා. පින්වතුනි බලන්න යම් කෙනෙක්ට හිතෙනවා මම මේ වගේ දෙයක් කළා ජීවිතේ නැති කරගන්න. පින්වතුනි ඒක යාගේ අතීතේ කර්මයක්. ඔබ දැන් සමහර වෙලාවට අපි දකිනවා හොඳට කණ්ඩ ගෙදර කෑම තියෙන. නමුත් පින්වතුනි කාටි පොදිපත් වගේ එක දෙයක් එක තමයි කන්නේ. තවත් කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාට වාහනයක් තියෙනවා. නමුත් පින්වතුනි කවදාවත් පාවිච්චි කිරීමක් නැහැ. ඒ වගේම පින්වතුනි තවත් අවස්ථාවක තවත් කෙනෙකුට හොඳට ඇඳුම් තිබ්බට ඒක පරිහරණය කිරීමක් නැහැ. ඒකම ඇඳුමක් තමයි පරිහරණය කරලා. පින්වතුනි අපිට පේනවා එහෙනම් එයාගේ අතීතයේ කරගත්ත කර්මයක විපාකයක් විදිහට තමයි එයාට තියෙන දේ භුක්ති විඳින්න හැකියාව නැත්තේ. එහෙනම් පින්වතුනි යම් කෙනෙක් දන් දෙනවා නම් අතෑරලා දැන් සමහරව ඉන්නවා දන් දෙනකොට කල්පනා කරන අපරාධේ මං එහි යනකොට ඒ ස්වාමීන් වහන්සේලාට නැත්තම් ඒ පුද්ගලයාට මේ කෑම ගෙනලා තිබ්බ මගේ කෑම ටික අපරාධ කියලා. පින්වතුනි ඔන්න හිත දෝෂයක කරගත්තා. පින්වතුනි එහෙම කරගන්න හොඳ නැහැ කවදාවත්. ඒ අත්‍යරල ඔබ සකස් කරා නම් අත්‍යරලම ය දීලා එන්න ඕන. එහෙම නැතුව දැන් සමහරු අපි දකිනවා මහා සංඝරත්නයේ දානේ සකස් කරනකොට සකස් කරනවා එකටම එහෙනම් අපි ටිකක් ගෙදරට එන අමුත්තන්ටත් එක්කම දානි සකස් කරමු කියලා පින්වතුනි දානි සකස් කරනවා. පින්වතුනි එහෙම කරන්න හොඳ නැහැ. ඔබ සකස් කරන්නේ මහා සංඝරත්නයට නම් ඔබ කඩේට ගිහලේ හාල් ටික ගේනකොට ඒ වගේම ඒ එළවලු ටික ගේනකොට ඒ හැම අවස්ථාවකදීම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරමින් කරන්න. අරහං සම්මා සම්බුදු විජ්ජාචන සම්පන්න ආදී ගුණ සිහිපත් කරගෙන මම හෙට උදේට තථාගතයන් වහන්සේට මේ දාණය පූජා කරනවා. ඒ වගේම සුපටිපන්න උජුපටිපන්න ආදී සංඝ ගුණ සිහිපත් කරගෙන මේ මහා සංඝරත්නයේ සුපටිපන්න ආදී සංඝ ගුණයන්ට මාගේ මේ දාණය පූජා කරමින් පූජා වේවා කියලා පින්වතුනි සෑම අවස්ථාවකදී මේ සඳහා ද්‍රව්‍ය එකතු කරන්නත් ඕනේ. ඒ වගේම පිපිලියල කරන අවස්ථාවේදී පින්වතුනි මේ ගුණ සිහිපත් කරගෙන පින්වතුනි දාන සකස් කරන්නත් ඕනේ. ඒ වගේම පින්වතුනි පූජා කරන අවස්ථාවේදී මේ බුදුගුණ සංගුණ සිහිපත් කරගෙන පූජා කරගන්නත් ඕනේ. ඒ වගේම අපර අවස්ථාවේ විදිහට දානෙන් පසුවත් පින්වතුනි මේ සංගුණයන් සිහිපත් කරගෙන බුදුගුණ සිහිපත් කරගෙන මම මේ වගේ දානයක් පූජා කරගත්තා කියලා සතුටු වෙන්න ඕනේ. එහෙනම් පින්වතුනි අපිට පේනවා මේ සෑම අවස්ථාවකදීම හරියට අපි චිත්‍රයක් නිර්මාණය කරලා ඒ චිත්‍රයට අනුරූපව පින්වතුනි
අපි ඒ කියන්නේ මානසික චිත්‍රයක් නිර්මාණය කරනවා ඊට පස්සේ මානසික ඇඳගත චිත්‍රය තමයි නිර්මාණය කරලා දෙන්නේ. එහෙනම් පින්වතුනි කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වාතස්ස දායාදෝ භවිස්සාමීති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි අපි මේ කර්මයක් කරනවා නම් ඒ තස්ස දායාදෝ භවිස්සාමීති පින්වතුනි අපේ දායාදයක් බවටම පින්වතුනි එහෙනම් මේ කර්මය කියන දේ අපිට එකපාරටම දැක ගන්න බෑ. කර්ම විෂය කියන එක පින්වතුනි අචින්තියයි. එහෙනම් තථාගතයන් වහන්සේට පමණයි ඒ හිතල ඉවර කරගන්න අවස්ථාව තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ කර්මය රැස් කරගන්න. පින්වතුනි දැන් කුසල කර්මයක් නම් කරාට කමක් නෑ. කුසල කර්මයක් කරලා මට ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කිරීම පිණිසම මේ පින හේතු වාසනා වේවා කිව්වොත් පින්වතුනි පාරමිතාවිශේෂයෙන් තමයි එය වෙන්නේ. එහෙම නැතුව පින්වතුනි හිතේ අකුසල කර්මයක් හට අරගෙන දැන් දේශයක් හට අරගෙන ඒ දේශයෙන් හින්දා අපි යම් අකුසල කර්මයක් රැස් කරගත්තා නම් එය පින්වතුනි අපිට සැපේ පිණිස පවතින්නේ නැහැ. සසරෙන් එතර වීම පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි හැම මොහොතකම මේ අපිට අවස්ථාව ලැබෙන අවස්ථාවකදී අත්හැර දාන්න නැතුව සෑම මොහොතකම දැන් මට මතකයි කටුබිරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අපවත්ේච් ස්වාමීන් වහන්සේ ඉස්සර හම්බුනාම කියනවා සෑම මොහොතකම මේ මෛත්‍රිය දියුණු කරන්නමයි උන්වහන්සේ කියලා කියන්නේ. මොකද පින්වතුනි ඒ වෙලාවේදී උන්වහන්සේ කියන්නේ හරියට මේ විදුලි පන්දමක් අර ටෝච් එකක් දැල්නකොට ඒ විදුලි ආලෝකය යන්නේ කොහොමද? ඒ වගේ අප ඉදිරි දිශාවේ ඉන්න සත්වයන් ඒක කරුණීය මෙත්ත සූත්‍රයේ කියලා තියෙන පින්වතුනි උද්ධං අදෝ තිරයන්ච. උද්ධං කියන්නේ උඩ දිශාවේ සත්‍යයන්ට. අදෝ කියන්නේ පින්වතුනි යට දිශාවේ සත්‍යයන්ට. ඒ තිරයන් කියන්නේ පින්වතුනි පැති නැවත පින්වතුනි උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, උතුරු අනු දිශාව, දකුණු අනු දිශාව කියලා පින්වතුනි මේ බෙදලා අපි ඉස්සර පින්වතුනි මේ දිසා ඔක්කොන්ට මෛත්‍රී පතුරවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු පින්වතුනි ඉදිරි දිසාවේ ඉන්න සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඉදිරි දිසාවේ ඉන්න සත්වයා පින්වතුනි මෛත්‍රී දියුණු කරනවා. යම් මොහොතකදී පින්වතුනි හොඳට හරියට ඔබට දැනෙන්න පටන් ගන්නවා නම් ඒ විදුලි ධාරාවක් වගේ මහා ශක්ති ප්‍රභවයක් වගේ පින්වතුනි ඔබේ කය පවා ඔබට ඉතා සුවදායි බවට පත් වෙලා මේ මෛත්‍රිය හොඳට වැඩෙනවා කියලා චිත්ත ඒකාග්‍රතාවය ඔබට දැනෙනවා නම් පින්වතුනි ඊට පස්සේ ඒ විහිදුවා වූ මෛත්‍රියම් පින්වතුනි කාලය දියුණු කරලා සියලු දිසාවන්ට ඔබට දියුණු කරන්න හැකියාව තියෙනවා. එහෙම නැත්තම් සමහර අවස්ථාවලදී පින්වතුනි ඔබේ හිත දුවනවා, ගොඩාක් දුවදුව ඉන්නේ, හිත එක්තැන් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපිට හැකියාව තියෙනවා ඉදිරි දිසාවේ, නැගෙනහිර දිසාවේ, දකුණු දිසාවේ, උතුරු අනු දිසාවේ කියලා පින්වතුනි වචන රාශියකට මෛත්‍රිය පතුරලා ඒ පතුරන මෛත්‍රිය තුළට පින්වතුනි හිත එකඟ කරගන්න අපිට හැකියාව තියෙනවා. එහෙනම් එහෙම හිත එකඟ කරගත්තට පස්සේ පින්වතුනි කාලයක් ගිහිල්ලා අපිට හැකියාව තියෙනවා ඒ දියුණු කරගත්ත චිත්තය භාවිතා බහුලී කතා නැවත නැවත පින්වතුනි භාවිතා කරන්න ඕනේ. නැවත නැවත පුරුදු කරගන්න පින්වතාට ක්‍රමයෙන් පින්වතුනි දැනෙන්න පටන් ගන්නවා පස්සතෝ උපදීක්‍ය. තමන්ගේ ඉස්සර තරම් දැන් කේන්තියන්නේ අම්මා මට බැන්නට ඉස්සර තරම් කේන්තියන්නේ නැහැ. ඒ වගේම සමාජය යනකොට දැන් බලන්න මේ වාහනය ඩ්‍රයිවිං කරනකොට පාරේ කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද කියලා. එහෙනම් පින්වතුනි ඉවසීම නැත්තම් ඒ මොහොතේ ඉන්න දේශයෙන්මයි. එහෙනම් දේශය නම් දේශය තුළ ඉන්නවා කියන්නේ පින්වතුනි සසර නැවත නැවත දීගාසනවා. ඒ දේශයත් එක්ක ඔබ රැකියාගෙන ස්ථානයේ නිවසට පැමිණුණාට පස්සේ පින්වතුනි දරුවා ඇවිල්ලා ළඟට ආවත් පින්වතුනි කියෙන් තියනවා මට මහන්සි කියලා. පින්වතුනි එහෙනම් ඔබේ අඩුපාඩු වෙලා තියෙන්නේ ඔබ මේ පටිගේ හට ගන්න අවස්ථාවදී පින්වතුනි ඒක දැන් නැති කරගත්තේ නැහැ. පින්වතුනි බලන්න එක්තරා මහත්මයෙක් කියනවා මගේ අතින් ඉස්සර අකුසල කර්ම සිද්ධ වෙලා තියෙනවා. නමුත් මට දැන්ම අකුසල කර්ම කරන්නේ පංචශීලයක පිළිතලා. නමුත් මට තාම අතීතයේ කරගත් අකුසල කර්ම සම්හාර අවස්ථාවල් සිහිපත් වෙනවා. ඒ වෙලාවදී කුමක්ද කරන්න කියලා මට හිතාගන්න බෑ කියලා.
ඒ වෙලාවේදී මේ මහත්තයා කියනවා, ඉතින් මං ධර්ම දේශනාව ශ්‍රවණය කරා ඒ ස්වාමීන් වහන්සේගේ, උන්වහන්සේ කියනවා ඔබට ඒ අකුසල කර්මයක් හට ගන්නවා නම් ඒ වෙලාවේදී මෛත්‍රී භාවනාව හරි කුමක් හරි භාවනාව දියුණු කරන්න. පින්වතුනි ඒක එහෙම කරන්න බෑ. දැන් බලන්න පින්වතුනි, දැන් කෙනෙක්ට කේන්ද්‍රයෙන් දෙන අම්මට දැන් ඔන්න ඔබත් එක කේන්ද්‍රයෙන් ඉන්නවා කියන්නේ. අම්මට කියනවා අම්මා දැන් මෙච්චර දැන් පන්සල් ගිහින් තියෙනවා, මෙච්චර දැන් දාන් දෙනවා, මෙච්චර සිල් ගන්නවා, මෙච්චර භාවනා කරනවා. අම්මට දැන් මේ බලන්නකෝ මහ ලොකුවට අනිත් ඔක්කාන්ටම ලෝකෙට බණ කිව්වට අම්මා දැන් ඉන්නේ කේන්ද්‍රයෙන්. පින්වතුනි ඕක කිව්ව ගමන් අම්මට ඉස්සල්ලට වඩා කේන්ද්‍රයක්. මේ ළමයි මේ පඬිතරන් කියන්නේ එහෙනම් මම මේ ඔළුව රත් වෙලා ඉන්නවා කියලා පින්වතුනි කේන්ද්‍ර ගන්න. පින්වතුනි ඒ වෙලාවට එහෙම කියන්නේ නැහැ අපි. අම්මා මෛත්‍රී භාවනාව පඩන්න කියලා එහෙම කියන්නේ නැහැ. ඒ වෙලාවට කියන්නේ අම්මා දැන් කේන්තියෙන් ඉන්න එකෙන් අම්මට ලාභයක් තියනවා නම් අම්ම පොඩ්ඩක් දිගටම කේන්තියෙන් ඉඳලා බලන්න කියලා. පින්වතුනි ඒ වගේ යම් කෙනෙක් අසහ අනෙන් ඉන්නවා නම්, ඒ වගේම පසුතැවීමෙන් ඉන්නවා නම් මේක හැම දෙයකටම පින්වතුනි සාර්ථකයි. ඔය ඔබට තියෙන ප්‍රශ්න වලට හැම දෙයකටම සාර්ථක උත්තරයක්. ඒ තමයි ඔබට අසහනයක්, පසුතැවීමක්, දුක, කනගාටුවක් තියෙනවා නම් ඔබ හිතත් ඒක කතා කරන්න ඕනේ. ඔබේ හිත ගැන දන්නේ ඔබ තමයි, වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා හිතත් ඒක කතා කරන්ද ඔබ ওই පසුතැවීමෙන් දිගටම ඉන්නවා නම් ඉන්න, ඔබට ලාභයක් තියෙනවා ඉන්න, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් පින්වතුනි එහෙම කිව්ව ගමන් හිත හොයන්න පටන් ගන්නවා, මම මේ තරෙන් හිටියා කියලා මට අතීතයේ වෙච්ච ලාභෙකුත් නැහැ. ඒ වගේ මේ මොහොතේ වෙන ලාභෙකුත් නැහැ. මේ තුල හිටියා කියලා අනාගතයේ වෙන ලාභෙකුත් නැහැ. ඒ වගේමයි සසරත් තව දීර්ඝයස් වෙනවා, ලෝකේ ඉන්න අහිතාත්මාව අප්‍රසන්න භාවයට පත් වෙනවා කියලා පින්වතුනි හිත දිනවා. පින්වතුනි ඒ මොහොතේම පින්වතුනි යකා යකා විදිහට දැක්කම පැනලා යනවා වගේ ওই දේශ චේතනාව, එහෙම නැත්නම් රාග චේතනාව, ඔබට තියෙන අසුතැවීම, පින්වතුනි පීඩාව, පින්වතුනි මේ මොහොතේම අතුරුදහන් භාවයට පත් වෙනවා. පින්වතුනි අන්න අතුරුදහන් වුණාට පස්සේ පින්වතුනි අපිට මෛත්‍රී භාවනාව හරිනේ කුමන කර්මස්ථානයක් දියුණු කර ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් පින්වතුනි ඒ සඳහා තමයි තථාගතයන් වහන්සේ මේ ආත්මේ භාවනාවක් දියුණු කරන වැඩපිළිවෙලේදී දෙවන කර්මස්ථානයේ විදිහට මේ මෛත්‍රී භාවනාව පුරුදු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. පින්වතුනි ඊළඟට පින්වතුනි අපිට හැකියාව තියෙනවා නම් බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණ සති. පින්වතුනි අසුභ භාවනාව දියුණු කරන්න හැකියාව තියෙනවා. පින්වතුනි මේකට නම් කිසි කෙනෙක් කැමති නෑ කියලා මම දන්නවා. හේතුව පින්වතුනි කවුරුවත් මේ ශරීරයේ අසුභය බලන්න කැමති නෑ. අපිට හැකියාව තියෙනවා නම් ලස්සන ගැනමයි අපි කල්පනා කරන්නේ. මේ ශරීරයේ අසුභ භාවය අපි බලන්න කැමති නෑ. නමුත් පින්වතුනි අපිට නිවන් දකින්න අවශ්‍ය නම් මේ අසුභ කර්මස්ථානය දියුණු කරන්න ඕනේ. ඒ වගේම ඔබට මේ ජීවිතයේදී සමහර කෙනෙක් හින්දා දැක්ක රූපයක් හින්දා ඇල්ම මතක් වෙනවා නම්, සතුරු වෙනවා නම් පින්වතුනි එතනින් ගැලවිලා නිවන් දකින්න, ඒ වගේම සුගතිගාමී භාවය ආරක්ෂා කරගන්න ඕන නම් මේ අසුභ කර්මස්ථානය දියුණු කරන්න ඕනේ. නැතුව බෑ. එහෙනම් පින්වතුනි කෙනෙක් මේ අසුභ කර්මස්ථානය දියුණු කරනවා නම් ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා මේ කේස් ලොම් නියදත් මාස් නහල් කියලා මේ දෙතිස් කුණපේ ගැන අනුලෝම පටිලෝම විදිහට යන දියුණු කරන්න හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් පින්වතුනි එකක් ගැන කේසා කියලා හරි එක කර්මස්ථානයක් එකක් අරගෙන පින්වතුනි යන දියුණු කරන්න හැකියාව තියෙනවා. පින්වතුනි මෙහෙම දියුණු කර ගන්න පුද්ගලයා යම් ඔබ කරලා බලන්න ඒහි පාස්සිකෝ කරලා බලන්න පින්වතුනි සම්දිත්තිකයි මේ ජීවිතයේදීම ඔයක විපාක දෙක ගන්න තියෙනවා. එහෙනම් පින්වතුනි පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. තම නැන පමණින් තමයි පින්වතුනි මේ ධර්මයේ වැටහෙන්නේ. එහෙම නැතුව පින්වතුනි හැම කෙනෙකුටම මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුද්ගලයාට දැනෙන්න පටන් ගන්නවා මේ ජීවිතේ වෙනස්කමක් පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා මේ අසුභ කර්මස්ථානයේ දියුණු කරගෙන. මම දැන් ඉස්සර තරම් දැන් ආච්චි අම්මලා ඉන්න සමහර වෙලාවට දරුවොත් හදලා දරුවන්ගේ දරුවොත් අදහද ඉන්නවා. පින්වතුනි අපි දන්න එක්තරා මෑණියෝ කෙනෙක් ඉන්නවා. ඒ අම්මා අවසාන මොහොතේදී තමන්ගේ මිනි පිරියට කතා කරනවා. ගෙදර ඉන්න කවුරුවත් මිනි පිරිය පෙන්වන්නේ නැහැ, හංගනවා
මේ අවසාන මොහොත කියලා දාන්න. එයාගේ නම කියලා චූටි දෝණිගි කතා කරනවා. පෙන්නන්නේ නැහැ. පින්වතුනේ මියපරලෝ ගියා මේ කාන්තාව. මේ ආච්චි අම්මා මියපරලෝ ගිහිල්ලා මේ කුඩා කුඩා දියණිය පින්වතුනි නිදාගෙන ඉන්නකොට පේනවා රෙද්දායි හැට්ටේ ඇඳගත්තේ කෙනෙක් එහා පැත්තේ තමන් එක්ක ඉන්නවා. පින්වතුනි මේ වෙලාවේ මූණ පෙන්නන්නේ නැහැ. සමහර වෙලාවට කෑ ගහගෙන දුව. පින්වතුනි බලන්න හේතු කුමාද්දේ කාමච්ඡන්දේ. ඒ අම්මා පුරුදු ආච්චියම පුරුදු කරලා තියෙනවා නම් මේ කේස් ගොඩක් ලොම් ගොඩක් නිය ගොඩක් මාස් ගොඩක් කියලා මේ ශරීරය වෙන් කරන්න පින්වතුනි මේ වෙලාවේ කල්පනා කරනවා මගේ සිංහති ඒ කියන්නේ දුවගේ ඒ දුව හරි ඒ කවුරු හරි මට අයිතියක් නැහැ මේ වගේ කේස් ලොම් නිය මාස් ගොඩක් කියලා පින්වතුනි කල්පනා කරලා ඒ මොහොත පින්වතුනි හිතේ චන්ද රාගය පින්වතුනි හටගන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි අපි දකිනවා සමහර බොහෝ තරුණයෝ තමන් වියදම් ඒ ගන්න වේතනේ සම්පූර්ණයෙන් එක එක්කෙනාට දීලා දානවා වියදම් කරලා දානවා. පින්වතුනි අවසානයේදී ණය වෙලා ඒ ජීවිතේ සාර්ථක නැහැ. සමහරලාට අවුරුදු 30ක් හම්බ කරලා ඉතුරු කරගත්ත දෙයක් නැහැ. එහෙනම් වයසට ගියාට පස්සේ හරියට මේ මාළු නැති විලක ඉන්න කොකෙක් වගේ පින්වතුනි අසරණ භාවයට පත් වෙනවා. එහෙනම් පින්වතුනි මේ හිත පාලනය කරගන්න අපිට මේ අසුභ කර්මස්ථානේ අනිවාර්යෙන් වැඩි යුතුම දෙයක්. ඒ වගේම පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරන ඊරංග කර්මස්ථානේ විදිහට මරණ සතිය පින්වතුනි බලන්න යම් පේශකාර එදියනිය තථාගතයන් වහන්සේගෙන් දවසක් මේ මරණ සතිය ගැන අහලා මේ මරණ සතිය හොඳට දියුණු කරනවා. මේ මරණ සතිය දියුණු කරනකොට මේ පේශකාර එදියණිය පින්වතුනි මාර්ගඵලලාභී භාවයට පත් වෙනවා. මාර්ගඵලලාභී භාවයට පත් වෙලා දැන් තථාගතයන් වහන්සේ දවසක් නැවත ඒ ප්‍රදේශයට වැඩම කරනකොට මේ පේශකාර එදියණිය ඒ තමන්ගේ තාත්තා ගාවට ගිහිල්ලා කියනවා මෙහෙම තථාගතයන් වහන්සේ වැඩම කරනවා මට එතන යන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවෙත් මේ තථාගතයන් වහන්සේගේ විස්තරේ කියනකොට පින්වතුනි මේ තාත්තා වෙන කල්පනාවකින් තමයි ඉන්නේ. ඒ වෙලාවෙදී මේ තාත්තා තමන් කරන ඒ වැඩේ එකපාරට කාර්ය බහුල කරන්න කියලා මේ අතහැපිලා මේ මේ ඒ පොල්ලක ඒ ඉස්සර ඔය රෙදි වියන්න තිබ්බේ නිකන් පොලු කීපයක් එකතු කරලා නූල් වෙන වෙනම එන විදිහට හදාගත්ත ඒ ක්‍රමය. පින්වතුනි මේකේ හැප්පිලා මේ පේශකාර එදීනිය මරණයට පත් වෙනවා. පින්වතුනි ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ ධර්මදේශනාවේදී මේ පේශකාර එදීනිය සම්බන්ධ කරලා ගාථාවක් කියනවා. පින්වතුනි ඊට පෙර මේ පේශකාර එදීනිය තථාගතයන් වහන්සේ හා හම්බ වෙන්න ඇවිල්ලා මේ ධම්සභා ඒ මණ්ඩපේ ඉස්සරහා ඉන්නකොට මේ පේශකාර එදිනේකින් අහන ඔබ කොහෙන්ද ආවේ? එතකොට කියනවා දන්නේ නැහැ කියලා. කොහාටද යන්නේ කියලා අහනවා දන්නේ නැහැ කියලා. පින්වතුනි මේ වගේ ප්‍රශ්නයක් දැන් මෙතන ඉන්න කුඩා දරුවෙක්ගෙන් අහලා උත්තර දුන්නොත් එහෙම කාර්යය මේ හැමෝ බයින්ට පටන් ගන්නවා. හේතුව පින්වතුනි මේ අමරණ සතිය දිනු කරලා ඒ කුඩා එදිනේ මාර්ගඵලලාභී භාවයට පත් වෙලා ඉන්නේ. පින්වතුනි ඒ නිසායි කොහෙන් ආවද කියලා දන්නේ නැහැ, කොහාට යනවද කියලා දන්නේ නැහැ කියලා දේශනා ඒ වෙලාවේ කියලා තියෙනවා. පිටින්වත්ටි බලන්න තථාගතයන් වහන්සේ ඒ නිසා ඒ වෙලාවේ ගාථාවක් දේශනා කරනවා. අන්ධ භූතු අයන් ලෝකෝ තනුකෙත්ස ඉතිපස්සති සතුන්තෝ ජාල මුත්තෝ අපෝ සංඝාය කච්චති කියලා. පිටින්වත්ටි බලන්න එහෙනම් මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් අන්ධ භූත භාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ලෝකේ යථා ස්වභාවය දකින්නේ නැහැ. හේතු පින්වතුනි ඒ අය බුදු ගුණ ටිකක් දියුණු කරන්නේ නැහැ. ඒ වගේමයි මෛත්‍රී දියුණු කරන්නේ නැහැ. ඒ වගේමයි පින්වතුනි අසුභ සතිය දියුණු කරන්නේ නැහැ. මේ මරණානුසුති භාවනාව වඩන්නේ නැහැ. එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ ගේ ශ්‍රවණයෙන්ම පින්වතුනි ඒ පේශකාල ඒ දියණිය පින්වතුනි මාර්ගඵලලාභී භාවයට පත් වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි අපිට පේනවා අපි මේ මෛත්‍රියක් හෝ කුමන හෝ දෙයක් දියුණු කරන්නේ නැතුව කොච්චර සිල් රැක රැක හිටියත් කොච්චර අපි දන් දෙදී හිටියත් ඒ වගේම කොච්චර අපි ඉගෙනගෙන රැකියා කර කර හිටියත්
අපි මේ භාවනා කර්මස්ථානයක් එදිනෙදා ජීවිතයේදී වඩන්නේ නැත්නම් අපේ ජීවිතයේදී අපිට ප්‍රඥාව දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. පින්වතුනි බලන්න එක්තරා ධර්මදේශනාවක් මේ ළඟදී මහණෙනි ස්වාමීන් වහන්සේ දමත් පින්වතුනි මේ පින්වතුනි තහල ඇති ඔය අන්තර්ජාලය ඔස්සේ ධර්මදේශනා කරනවා උන්වහන්සේ කියලා තියෙනවා අපිට භාවනා කරා කියලා මෙච්චර කාලයකට ලැබිච්ච ඵලයක් එහෙම තියෙනවා කියලා මේ භික්ෂුන් වහන්සේ අහන භික්ෂුවක් කියන්නේ අද ළඟ දුක් සම්පදා කරලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි අහනවා භාවනා කරා කියලා ඔබේ හිතේ දිනුනා මෙච්චර කාලයක් පේනවා. එතකොට එතන ඉන්න අය කියනවා නැහැ කියලා. ඊට පස්සේ කියනවා මම ඉතින් භාවනා කරන්න එපා කියන්නේ නැහැ. නමුත් මේ අයට හැකියාව තියෙනවා දිගටම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මාර්ගඵලලාභී භාවයට වෙන්න. එහෙනම් පින්වතුනි ඒ හාමුදුරුවෝ කියන්නේ මේ භාවනා කරන්නේ නැතුව බණ අහලා මාර්ගඵලලාභී භාවයට පත් වෙනවා. පින්වතුනි මේ පින්වතුන් දන්නවා භාවනාවෙන් අපි පරිපූර්ණේ කරන්න ඕනි කියන්නේ කොටාසයක් තියෙනවා. කපන්න ඕන කෙලස් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පින්වතුනි ඒ දේ කරගන්න ලැබෙන්නේ නැහැ. මේ කුඩා දරුවන් පවා අපි භාවනාවට යොමු වුණේ නැත්තම්. පින්වතුනි බලන්න අපි දැන් මරණාසන්න මොහොතේදී මේ සටන යන්නේ පින්වතුනි මනසත් එක්කමයි. එහෙනම් පින්වතුනි අපේ මනස අපේ දරුවෙක් ගාව තිබ්බොත් ඒ වගේම අපිට ඒ වෙලාවේ බෙහෙත් හම්බුනේ නැහැ කියලා ඒ ගැන හරි. එහෙම නැත්තම් තමන්ට වෙච්ච පාඩුවක් ගැන හරි අපි හිත හිත හිටියොත් එම් කාර්ය පින්වතුනි අපිට කවදාවත් සුගතිගාමී වෙන්න ලැබෙන්නේ නැහැ. තවත් උදාහරණයක් කියන්න. අපේ ඥාති වෙන මෞතුමියක් හිටියා. මේ මෞතුමිය 45 වාරක් දමදී වන්දනා කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අසරණ අය හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා එහෙම එක්කරන් ගිහිල්ලා පින්වතුනි නොමිලේ වන්දනා කරලා තියෙනවා. පින්වතුනි 45 වාරක් වන්දනා කරමු මේ මෞතුමියට 45 වෙනි වාර ගිහින් ආවට පස්සේ පිළිකාවක් ආවා. එහෙනම් ඒ ආමාශය පිළිකාවක් ඇවිල්ලා ඒ සත්කමක් කරලා පින්වතුනි ආමාශය අහක් කරනවා. ඊට පස්සේ මේ මෞතුමිය කාලයක් ඉන්න මාස ගානක් මරණයට පත් වෙනවා. පින්වතුනි මරණයට පත් වුණාට පස්සේ මේ මෞතුමියගේ මුණු පුරාණ පින්වතුනි රූප එකක් තියෙනවා. ඒ අර සංගීත ඒ කණ්ඩායමක් තියෙනවා. එහෙනම් මේ අය මේ මෞතුමිය හිටපු ඒ ගෙදරේ කාමරේ ඇඳේ ඉන්නකොට රාත්‍රියෙන්දිම මේ එක්කෙනෙක්ව උස්සලා වීසි කරන කවුරු හරි එක්කෙනෙක් එහා පැත්තේ ඇඳක් උඩට. පස්සේ මේ අය බය වෙලා මේ ගෙදරට එන්නේ නැහැ. ප්‍රැක්ටිස් කරන්නවත් එන්නේ නැහැ. ඊට පස්සේ හොයලා බලනකොට යම් කෙනෙකුට ආරූඪ වෙනවා. මේ මාතාව ආරූඪ වෙලා කියනවා මෙහෙමයි, මට මේ මරණාසන්න මොහොතේ මේ තුන් දෙනෙක්ගෙන් පරිගණ චේතනාවක් ආවා. මම මේ වගේ කටයුතු කරනකොට මට මෙහෙම තුන් දෙනෙක් මට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. මට කොච්චර පිංකම් කරත් මට ඒ වෙලාවේ මේ තුන් දෙනා තව සීපත් වෙලා තියෙනවා. පින්වතුනි බලන්න අපරාධයක් නේ. යක්ෂාත්මයකට ගිහිල්ලා ඊට පස්සේ ඉන්න අයට කරදර කරනවා. පින්වතුනි ඒ අම්මට බොහෝ වෙලාවට දන් දෙන්න කාලෙ තිබ්බා, පොයට සිල් ගන්න කාලෙ තිබ්බා, සමාජේ වැඩ කරන්න කාලෙ තිබ්බා. මේ තමන්ගේ හිත මඩින වැඩපිළිවෙල, ඒ වගේම හිත එකඟ කරන වැඩපිළිවෙල පින්වතුනි පුරුදු කරන්න කාලයක් ගත්තේ නැහැ. තිබ්බේ නැහැ නෙවෙයි, ගත්තේ නැහැ. එහෙනම් පින්වතුනි අපි පේනවා මේ ලෝකේ අපි කොච්චර දේවල් කරගෙන හිටියත්, ඒ වගේම කොච්චර බණ අහගෙන හිටියත් අපි මේ හිත දමණය කරේ නැත්නම් දවසට විනාඩි 10ක් 15ක් හරි අඩුම තරම් පින්වතුනි අපිට මෛත්‍රී ටිකක්වත් වඩා ගන්න බැරි නම් ඔබ කොහොමද මරණාසන්න මොහොතට මුහුණ දෙන්නේ? ඔබ කොහොමද දැන් ඔය මරණ සතිය දිනු කරනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපි මරණානුස්සති භාවනාව පුරුදු කරන්නේ නැත්නම් අපි මරණාසන්න මොහොතේදී හරියට නාගයෙක් මේ ළඟ ඉන්නව දැක්ක වගේ පින්වතුනි බයං වා චම්පි තත්තං වා ලෝමහංසෝ වා. බයක් තැති ගැනීම, බයක් තැති ගැනීමක් ලොමුදැහ ගැනීමක් භාවයට පත් වෙනවා. එහෙනම් පින්වත්නි මේ වෙලාවේ තථාගතයන් වහන්සේ සිහිපත් කරන කුමද්ද? තථාගතයන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන්න කියනවා. නැත්නම් ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරන්න කියනවා. මහා සංඝ ගුණ සිහිපත් කරන්න කියනවා. පින්වත්නි අපි ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරනකොට සෝක්කාත සම්දිත්තික අකාලිකාදී ගුණ සිහිපත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේදී
ධර්මයේ තුලමයි පින්වතුනි සඳහන් වෙන්නේ අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් තිරක්ෂණය බැරි. ඒ වගේම පින්වතුනි මේ කර්මස්ථානේ අසුභ කර්මස්ථානේ කියන පින්වතුනි අපිට මේ බුද්ධ ශාස්ත්‍රයේ ලැබෙන මහානුභව සම්පන්න දායාදය. බුද්ධ උත්පාද කාලවල මේ දායාදේ නැහැ. එහෙනම් පින්වතුනි මේ දායාදේ ලැබුණ මොහොතේදී අපිට හැකියාව තියෙනවා නම් දිනුක් කරන්න ඔබට කවදාවත් පින්වතුනි මරණාසන්න මොහොතේ බයක් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මේ සියලුම දේ ධර්මතාවයේ ඇතිවීම පැවතීම නැතිවීම කියලා පින්වතුනි අපිට අවබෝධය තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ දුර්ලභ manussත් භාවයේ ලැබුණ මොහොතේදී අපමාණං පසිසතෝ තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපදීක්‍ය. පින්වතුනි මේ උපදීන්ගේ ස්වය වීම දකින්න හැකියාව තියෙනවා. යෝචමිත්තම් භාවයේති අපමාණ ප්‍රතිසදෝ තනු සංයෝජනා හොන්ති. එහෙනම් පින්වතුනි මේ තනු සංයෝජන මේ සංයෝජන නිකම්ම තුනී වෙන්නේ නැහැ. පින්වතුනි බලන්න අපි අධ්‍යාපනයේ ලබනකොට පාඩම් කරේ නැත්නම් පින්වතුනි අපිට පාඩම් හිටින්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මේ භාවනාව දියුණු කරේ නැත්නම් පින්වතුනි කවදාවත් දියුණු වෙන්නේ නැහැ. හිතේ එකක බවක් ඇති කරගන්න උත්සාහ කරේ නැත්නම් හිත කවදාවත් පින්වතුනි එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි තථාගතයන් වහන්සේ සෑම මොහොතකම මේ භාවනා කර්මස්ථානේ දියුණු කරන්න කියලා කියන්නේ. දැන් බලන්න පින්වතුනි කෙනෙක්ට හිතේ මෛත්‍රී භාවනාව සැහැල්ලු දෙයක් කියලා නෑ පින්වතුනි. ඒ තුල මේ සතර සතිපට්ඨානෙම තියෙනවා. ඔබ කය අනුව බලනවා. කායේ කායයන් පස්සේ විහෙරති ආදාපි සම්පදානු සම්තිමා විවිනේය ලෝකේ. එහෙනම් පින්වතුනි ඔබ කය අනුව බලමින් වාසය කරනවා. ඒ වගේම වේදනාව ගැන දැන් මට මේකේ සැප වේදනාවද දුක් වේදනාවද උපේක්ෂා වේදනාවද කියලා පින්වතුනි කෙනෙක් දකින්න හැකියාව තියෙනවා. හේතු පින්වතුනි මේ වෙලාවේදී වේදනාසු වේදනාන පස්සේ විහෙරති ආදාපි සම්පදානු සතිමා විනේය ලෝකේ. පින්වතුනි බලන්න මෙතන සතිමා විනේය ලෝකේ කෙනෙක්ගේ මේ සිහිය සතිමා භාවයේ මේ සිහිය දියුණු කරලා තියෙනවා නම් එයාට හැකියාව තියෙනවා අභිඥා දෝමනස්සම් හිතේ මේ ලාමක ස්වභාවයන් දෙකම පින්වතුනි දුරු කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් පින්වතුනි මේ මෛත්‍රී කර්මස්ථානයේ තුල මේ සතර සතිපට්ඨානේ දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පින්වතුනි හිතේ රාග හිතක් ආව, දේශ හිතක් ආව, මෝහ හිතක් ආව. ඒ කියන්නේ චitte චිත්තානුපස්සී ඉහෙර. හිතේ ස්වභාවයක් දැක් ගන්න තියෙනවා. ඒ වගේම ධම්මේ ධම්මානුපස්සී ඉහෙර. පින්වතුනි මෙතනදී එහෙනම් අපිට කුමක්ද වෙලා තියෙන්නේ? අපිට නැත්තේ එකම දෙයයි. ඒ තමයි පින්වතුනි ආතාපි සම්පජාන. ආතාපි කියන්නේ පින්වතුනි කෙලෙස් තවන වීර. පින්වතුනි බලන්න ධම්මානුපස්සනාව එක්කොට්ටාසයක් තියෙන පින්වතුනි විචිකිච්ඡා කියලා. ඒ වගේම පින්වතුනි තීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච. පින්වතුනි අපි සෑම මොහොතකම සමහර වෙලාවට දැනගන්නවා මම කාමයක් තුල ඉන්නේ. නමුත් පින්වතුනි හිතේ ආතාපි සම්පජාන මේ කෙලෙස් තවන වීරිය නෑ පින්වතුනි. බලන්න කුඩා දරුවෙකුට විභාග ජය ගන්නත් ඕනේ. නමුත් පින්වතුනි පාඩම් කර කරන්නත් බෑ කම්මැලි. නමුත් පින්වතුනි යම් ආකාරයකට කම්මැලි කම දුරු කරන වීරිය තිබ්බනම් ඒ වෙලාවේදී අපිට හැකියාව තියෙනවා ඔය නැවත නැවත හිත පිහිටවලා කොහොම හරි විෂය තුලටම හිත පිහිටවගන්න. පින්වතුනි මේ පින්වතුන් මේ ගෝයික භාවනාව කරලා නැතුව ඇති. පින්වතුනි මේ ගෝයික භාවනාවේදී ඒ ගෝයික ආචාර්යවරු කියන්නේ ඒ භාවනාවේ ආනාපාන සතිය වඩාගෙන යනකොට එක දිගට පෑයක් එක දිගට වාඩිලා ඉන්න කියනවා. නැවත නැවත ආශ්වාසයටම හිත පිහිටවන. ඒ වගේම පින්වතුනි මේ ගෝයික භාවනාව ඊට පස්සේ කරගෙන යනකොට කියනවා පෑයකින් විනාඩි 10ක් ඉන්ටර්වල් දීලා තව පෑයක් දෙනවා මුල් කාලවල. ඊට පස්සේ පින්වතුනි පෑය දෙකක් දෙනවා. පෑය දෙකම ඇස් අරින්න බෑ. ඒ කියන්නේ අතපය චලනය කරන්න බෑ. පෑය දෙකම ඉන්න ඕනි විනාඩි 10ක් ඉන්ටර්වල් ආයි බාව වාඩි වෙලා පෑය දෙකක් භාවනා කරනවා. පින්වතුනි ඔහොම කරගන්නකොට මුල් කාලේදී පින්වතුනි එක විදිහකට ඉන්න බෑ. අතපය කැක්කුම් දැනනවා, දිග අරිනවා, අකුලනවා, ඔහොම කර කර ඉන්නවා. පින්වතුනි ඔහොම කරනකොට දැන් කරන්න තහනම් කරලා තියෙන්නේ. කරගන්නත් බෑ. අතපය කැඩුනා වගේ පින්වතුනි වේදනාව දැනෙනවා. පින්වතුනි මේක මුල් කාලේ දවස් 8 විතර යනකොට පින්වතුනි
අත පාය කැක්කුම් පස්සේ දැනෙන්නේ රිද්දිලා රිද්දිලාම දැනෙන්නේ. පිටිගොදුර එතනදී මේ භාවනාවේදී ඒ ආචාර්යවරු කියන පිටිගොදුනි අතීත කර්ම ඇවිල්ලා විපාක දීලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි අතීතයේ යම් දේශ චේතනාවකින් හිටියා නම් ශරීරය රත් වෙනවා. ඒ වගේ පිච්චෙනවා වගේ. ඒ වගේ පිටිගොදුරි ශරීරය දැවෙනවා වගේ පිටිගොදුරි අපිට දැවෙන්න පටන් ගන්න. එහෙනම් ඒ වෙලාවේදී දැවෙන ශරීරයක එකතු වෙන්නේ නැතුව පිටිගොදුරි. ඒ වගේම දාඩිය දානවා කියලා. මේවා එක එකතු වෙන්නේ නැතුව අපි කර්මාස්ථානෙටම හිත පිටවනකොට අන්න පිටිගොදුරි අපිට පේනවා ඒ වේදනාව වෙනස් වෙලා යන ස්වභාවයක් බවට පත් වෙනවා. තව ටිකකින් ඒ වේදනාව කැක්කුමක් නැහැ. කැක්කුම තිබ්බ තැනක් නැහැ. ඒ වගේම ශරීරයේ පිච්චීමක් දැවීමක් මොකක්වත් නැහැ. එහෙනම් පිටිගොදුරි අපිට පේනවා මේ හැම දෙයක්ම කර්මය නියම කරන කර්මය පමුණුවන ස්ථාන. අපිට යම් සතුටක් දැනෙනවා නම් ශරීරයේ ස්පර්ශයක් කියන්නේ ඉතා සුවපහසු දැනන තැනක් දැනනවා නම් අතීතයේ කරන ලද කාමච්ඡන්ද නීවරණේ විපාකය තමයි වෙන්නේ. ඒ වගේම අපිට යම් ආකාරයේ කොන්ද කැක්කුම හිසේ කැක්කුම දැන් බලන්න අපි තථාගතයන් වහන්සේ පෙර බුද්ධ ශාසනයකදී ඒ මල්ලව පොර ක්‍රීඩකෙක් වෙලා ඉන්නකොට තව මල්ලක ඒ මල්ල පොර ක්‍රීඩකෙක් පිංගොතරි පොලේ ගහ කොන්ද කල්ලා තියෙනවා. ඒ නිසා හේතුව විදිහට මේ කොන්ද කැඩීමේ විපාකයේ විදිහට පිංගොතරි මේ බුදු වෙලා ධර්ම දේශනා කරනකොට පිට කොන්ද ආබාධයක් ඇවිල්ලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ධර්ම දේශනා බාර දීලා මුණාද කොට ආන්සියලා. ඒ වගේ පිංගොතු හිසේ ගැටුමක් ඉන්න පටන් ගන්නවා. හේතුව පෙර ඔය බෝධිසත්ව කාලෙදී ඒ මාළු අල්ලන පවුලක ඉපදිලා තමන්ගේ ඥාතින් මහා මාළුතොගයක් ඝාතනය කරලා අරගෙන ඇවිල්ලා මේ ගොඩට දාලා මාළු ටික දැක්කම සතුටු වුණා. අම්මා තාත්තා මෙච්චර මාළු අද දවසේ අරලා තියෙනවා කියලා සතුටු වුණා. පිංගොතුනේ සතුටු වීමෙන් හින්දා හැමාත්මක දෙම්පින්වතර හිසේ ගැක්මක් ආවා. දැන් බලන්න අපිට හිසේ ගැක්කුම් එනවා, කොන්ද ගැක්කුම් එනවා. අපි දන්නේ නැහැ කොයි ආත්මභාවයේ වෙච්ච දෙයක්ද. පිංගොතුනේ මේ නම් මේ සියලුම දේවල් මේ කර්මීය විසින් අපි පමුණවනවා. අපිට මේ කර්මයේ බලය අඩු කරගන්න ශක්තියක් තියෙනවා. පිංගොතුනේ බලන්න ලුණු කැටේ අරගෙන ගිහින මොහොත මේ ලොකු වතුර බේසමකට දානවා. ඊට පස්සේ වතුර බේසමේ ලුණු කැටේ දිය වුණාට පස්සේ අපි පිංගොතුනි වතුර ටිකක් කරන් දිවේ ගාලා ලුණු රහ නැහැ. පිංගොතුනි පුංචි හැන්දක් වගේ දෙයකට මේ ලුණු කැටේ දානවා, වතුර ටිකක් දාලා. දිය වුණාට පස්සේ පිංගොතුනි අපි දිවේ ගාලා බලනකොට ලුණු රහයි. එහෙනම් පිංගොතුනි ඒ වගේම තමයි පිංගොතුනි අපි බොහෝ කුසල් කරනවා. ඒ බොහෝ කුසල් කරන පුද්ගලයා ඒ කියන්නේ කුසල් කියලා කියන්නේ පිංගොතුනි දන් දීම පමණක් නෙවෙයි මෙතනදී කියන්නේ. මේ භාවනා කර්මස්ථානයේ තුලින් මහා පිං රැස් කර ගන්නවා. එහෙනම් පිංගොතුනි කෙනෙක් මේ බහුලී කතා බහුලව මේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් ඒ වගේම අසුභ භාවනාව දියුණු කරනවා නම් පිංගොතුනි එයා අති සමහර වෙලාවට කුඩා හෝ අකුසලයක් සිදු වුණා නම් ඒකේ පිංගොතුනි විපාක දෙන්නේ නැති භාවයට නැත්තම් ඔබට ඇක්සිඩන්ට් එකක් වෙලා ජීවිතේ නැති වෙන තින්දි ඇඟිල්ලක් හැරලා වගේ සුළු දෙයකින් පින්වත් විභාගේ හිණ කරගන්න අවස්ථාවක් තියෙන. නමුත් පින්වත් යා බහුල කර්මය ඒ වගේම දැන් බලන්න දරුව කර්මයක් තියෙන. ඔබ අම්මා තාත්තා ඝාතනය කළා තියෙනවා. පින්වත් ඒක පින්වත් විපාක දෙන්නේ නැතුව තියෙන බෑ. ඒක තමයි ඉස්සල්ලාම විපාක දෙන්නේ. එහෙනම් පින්වත් මේ ජවන චේතනාවල පළවෙනි දෙවන තුන්වෙනි හතරවෙනි පස්වෙනි හත්වෙනි කියලා තියෙනවා. මේ ජවන චේතනා අනුව තමයි පින්වතුනි මේ විපාකදී සිද්ධ වෙලා තියෙන්නේ. මැද 2 3 4 5 6 කියන දේවල් පින්වතුනි අපරාපරිය වේදනියම අපිට විපාකදී සිද්ධ වෙනවා. එහෙනම් පින්වතුනි අපිට පේනවා මේ කර්මයක් අපි රැස් කරගන්න හැම වෙලාවකදීම මුල් වෙන්නේ අපේ හිතේ සිහිය අදි බව. ඒ වගේම පින්වතුනි හැම මොහොතකම එය අපි කෙලෙස් තවන වීර්යය ඒ කර්මයේ තවල අහ කරගන්න අපිට වීරයක් එනම් පිටුතුනේ එම වීරයක් නැති කෙනාට කවදාවත් අධ්‍යාපනයේ දියුණු වෙන්නත් බෑ. ඒ වගේම රැකියාවෙන් දියුණු වෙන්නත් බෑ. මේ ජීවිතේ ජය ගන්නත් බෑ. සසර ජය ගන්නත් බෑ. නිර්වාණය සාක්ෂාත් කරගන්නත් බෑ.
එහෙනම් පින්වතුනි මේ පින්වතුන් අද අනිවාර්යෙන් යම් අදිෂ්ඨානයක් කරගන්න ඕනි. ඒ තමයි පංචශීලය මං කඩන්නේ නැහැ. ඒ වගේම පංචශීලය මගේ අතින් මොන්න කැඩෙන්න ගියත් නැවත මම ඒ ශික්ෂාපද සමාදම් වෙලා ආරක්ෂා කරගන්න. ඒ වගේම හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ අපේ ගේ ඇතුලේ එක්තරා තැනක වැඩ ඉන්නවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේට ජීවමාන උපස්ථාන කරගෙන මම පින් රැස් කරගන්න. ඒ වගේම බුද්ධානුස්සති ආදී භාවනාව දියුණු කරලා මම මේ වගේ සද්ධා ආදී ඉන්ද්‍රියන් දියුණු කරගන්න. ඒ වගේමයි සෑම මොහොතකම මෛත්‍රිය දියුණු කරලා දෙවියන්ටත් ප්‍රියභාවයට පත් වෙනවා, මනුස්සයන්ටත් ප්‍රියභාවයට පත් වෙනවා. ඒ වගේමයි මම සෑම අසුභ කර්මස්ථානය දියුණු කරලා කවදාවත් එක එක්කෙනාට ඇලි ඇලි ඉන්න රාගයෙන් අහක් වෙලා ඉන්න. ඒ වගේමයි දේශයෙන් අහක් වෙලා ඉන්නවා. ඒ වගේමයි මරණ සතිය දියුණු කරලා මම වීරය කරනවා, නැවත නැවත අප්‍රමාදයෙන් දියුණු කරනවා. එහෙනම් පිළිගොතේ තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ යෝ ඉමාස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙසති බහාය ජාති සංසාරං දුක්ඛ සන්ත කරිසති. එහෙනම් පිළිගොතේ යම් කෙනෙකුට මේ අප්‍රමාදය දියුණු කරනවා නම් පිළිගොතේ මේ දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලේ කල්යාණ මිත්‍රයාවක් ආශ්‍රය තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන කාලේ, ඒ වගේමයි පින්වතුනි අපිට මනුස්ස ලෝකේ ඉන්න කාලෙදී තමයි මේ දේ කරගන්න තියෙන්නේ. කවදා මැරලා ගිහිල්ලා මේ දේ කරගන්න බෑ. ඒ නිසා දුර්ලභ මනුස්සත්ව භාවයේ ලැබුණ කාලේ අපිට හැකියාව තියෙනවා නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරගන්න. ඒ සඳහා මේ කාලයයි, ඒ සඳහා මේ ධර්මයේ පවතින කාලය, තාම බුද්ධ ශක්තිය පවතින, බුද්ධ ආඥා, බුද්ධ බලය පවතින කාලය. එහෙනම් පින්වතුනි අපිට මරණයට පෙර තව අපිට කියන්න බෑ, ඊළඟ මොහොතේද කියන්න බෑ, තව මාස කීපකින්ද කියන්න බෑ. පින්වතුනි මේ ළඟදී ආව එක ඒක ඕනේ. ඒක කිව්වොත් එම් කවුද දන්නේ? ඒසයි ඒක ඕනේ. මේ අපි ලංකාවේ දෙයක් කියන්නම්. මම මාතර ඔය කුමුල්ලල් ආරණ සේනාසනේ ඉඳ වැඩ ඉන්න කාලෙදී ඒ දකුණු පළාතේ කොරොඳු පිටරට යවන මහත්මයාගේ මල්ලිගේ බිරිඳ අවුරුදු 23යි. එකපාරට මරණයේ හේතුව මේ සෙමටියක් ඇවිල්ලා උඹට හිර වෙලා බාත්රූම් එකේ ඉන්නේ. දෙහිඳ බලන්න මේ මරණයට කාලයක් කියලා එහෙම නැහැ. තවත් මේ තලවතුගඩ ඉන්න සභාපති මහත්මයාගේ දුව අවුරුදු 17යි ඩෙන්ගු හැදිලා. දැන්ට අවුරුද්දකට ඉස්සෙල් මාස ගානක් වෙනවා. පින්වතුනි අපිට එනම් පේනවා මේ ධර්මීය දියුණු කරන්න කාලයක් අපිට තව ඉතුරු වෙයි කියලා බලන්න ඉන්නවා. අනාගතයේ අපි සියලු වැඩ කටයුතු කරලා මේ භාවනා කරනවා කියලා පින්වතුනි කාලයක් වෙන් කරගෙන ඉන්නවා. එහෙනම් පින්වතුනි ඔබ ආදර්ශමත් වෙන්න ඕනි. ඔබේ දරුවා දිනපතා එක දවසක් සුළු වේලාවක් අඩු ගානේ විනාඩි 15ක් වෙන් කරගෙන තථාගතයන් වහන්සේට වන්දනා කළ විනාඩි 5ක් භාවනා කරන්න පුරුදු කරගත්තොත් පිඟුතුනේ දරුවන්ට ඒක ආලෝකයක් වේ, පුරුද්දක් වේ. පිඟුතුනේ පාරමිතා කියන වචනේ තේරුම පුරුදු කියන එක. දාන පාරමිතා කියන්නේ දන් දෙන්න පුරුද්ද. සීල පාරමිතා කියන්නේ සීල රැකලා ඉති පුරුද්ද. එහෙනම් පිඟුතුනේ යම් කෙනෙක් මේ විදිහට පුරුදු කරනවා නම් තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපදී. අපිට ආශ්‍රවශය කරගන්දු කෙලවර කරගන්ද උතුම් මමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිසම තථාගතයන් වහන්සේ අප ළඟ වැඩ සිටීමේ අපිට මාර්ගය පෙන්වනවා. තථාගතයන් වහන්සේ අපිට මේ ප්‍රඥාව පුරුදු කර, තථාගතයන් වහන්සේ මා සමගමයි, අවසාන මොහොතේ තථාගතයන් වහන්සේත් මා සමගමයි, තථාගතයන් වහන්සේ මාව සුගතියකට අරගෙන යයි, තථාගතයන් වහන්සේ මාව අනිත්‍ය දුක් අනාත්ම නම් තිලක්ෂණය කියලා දෙයි. මම කවදාවත් කාටවත් බැඳිලත් නැහැ, කවුරුවත් ඉන්න මං ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. එන අපි තථාගතයන් වහන්සේ තාම ජීවමාන. එන තථාගතයන් වහන්සේ ජීවමානව පවතින්නේ අපි තථාගත ධර්මයේ අනුගමනය කරලා ඒ විදිහට මේ මාර්ගයේ ගමන් කරලා යෝනිසෝ මනසිකාරේ
දියුණු කරගත්තොත් පමණයි. ධම්මානුධම්ම පටිපදාව තුල ගමන් කරොත් පමණයි. පින්වතුනි, අද දවසේ මේ පින්වතුන් විසින් ධර්මයේ ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා පුණ්‍ය සම්භා ධර්මයන්ගේ බලයෙන් ඒ ජයන්ත ගමගේ සහ ගීතා හෙට්ටි ආරච්චිම ප්‍රධාන දායකත්වයේ ධර්මයේ පින්වතුන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. කාය චිත්ත පීඩා අමනෝෂ උපාද්‍රව ග්‍රහදෝසත්තම් දුරිම දුර්වේවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු ආදී මේ පින්වතුන්ගේ සම්මියම් ප්‍රාර්ථනා සම්බුද්ධමත් වේවා. තව තව සීල සමාධි ප්‍රඥා බොජ්ජංග බල ඉන්ද්‍ර ධර්මයන්ගේ වැඩේවා. තුන්තරා බෝධියකින් ළඟම භවයකදී ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කිරීම පිණිස මේ සීල පුණ්‍ය සම්භා ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ඒ වගේම මේ කල්යාණ මිත්‍ර සමාගමට උදව් උපකාර කර පැමිණ සහ සම්බන්ධ වන්නා වූ එක් වෙලා දන් දෙන්නා වූ සිල් සමාදන් වන්නා වූ භාවනා කරන්නා වූ යම් කල්යාණ මිත්‍රක් පිරිසක් අද දවසේ එක්රොක් වෙලා සහ සම්බන්ධ වෙනවා නම් ඒ සියලුවම පින්වතුන්ටත් ඒ සියලුවම පින්වතුන්ගේ පවුල් දරුවන්ටත් ඥාතිත මිත්‍රාදීන්ටත් සෑම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. කාය චිත්ත පීඩා අමනෝෂ උපාද්‍රව ග්‍රහදෝසත්තම් දුරින්ම දුරේවා. ඒ දරුවන්ගේ ද අධ්‍යාපන කටයුතු මේ ඒ එන්ම පින්වතුන්ගේ ද රැකියා කටයුතු ආදී සාර්ථක වේවා. තව තව සීල සමාධි ප්‍රඥා බොජ්ජංග බල ඉන්ද්‍ර ධර්මයන්ගෙන් වැඩේවා. තුන්තරා බෝධියකින් ළඟම භවයකදී ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කිරීම පිණිස මේ සීල පුණ්‍ය සම්භා ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපනාමින් එම ජයන්ත ගම්බී මහතා ගීතා හෙට්ටි ආරච්චිම මහත්මිය නමින් මිය පරලොව යෙදුනා වූ අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා ඒ වගේම මේ පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් වේවා. සැපෙන් සැපේට පත් වේවා. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ ආවෝද කරත්වා කියලා පින්වත්. ඒ වගේම මේ පින්වතුන්ට උදව් උපකාර කරන්නා වූ බෞද්ධ සම්මිය දෘෂ්ටික මහේෂාක දිවිරාජ ඒ ඉෂ්ට දිවිරාජ මණ්ඩලයේ වතු ආකාශට මුම්මට්ටාදී සියලු දිවිරාජ මණ්ඩලයන් පිටින් අනුමෝදන් වේවා. සැපෙන් සැපේට පත් වේවා. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ ආවෝද කරත්වා කියලා පින්වත්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු මං පරං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඒ වගේම මේ පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අපින් අනුමෝදන් කරමු. ඉදන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නේ ඥාතීනම් හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සීලාදී තෙරුවන් පූජා කරමු. ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි අත්තාරිමාය පටිපත්තියා ජාති ජරා අපිට අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මේ සිත රැක ගන්න බැරි වෙච්ච නිසා වරක වචනේ රැක ගන්න බැරුව කය රැක ගන්න බැරුව සිදු වුණා වූ සියලු ප්‍රමාද දෝෂයන්ට අපට කමාව කරන සේක්වා කියලා කමා කරවා ගන්න. කායේන වාචා චිත්තේන පමාදේන මනාකතං අච්චයං කමනේ බන්තේ පූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන
සම්භා ධර්මයන් ඇලෙන බිඳෙන ගැටෙන මේ සංසාරයෙන් ඈතර වීම සඳහා ආශ්‍රවශය කරගන්න දු කෙලවර කරගන්න උතුම්මම මහ නිවන පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා මොච්ඡතු සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, මරණාසන්න මොහොතේ පවා මේ පින්වත්න්ට දිනපතා තථාගතයන් වහන්සේ සිදු කරන්නා වූ පූජාවන් සිහිපත් වේවා. දිනපතාම මේ පින්වතුන් ආරක්ෂා කරන්නා වූ සීලයම සිහිපත් වේවා. දිනපතාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කරගත්තා වූ දන් වැටම සිහිපත් වේවා. ඔබ දියුණු කරන භාවනා කර්මස්ථානයේ තුලම හිත එකඟ වේවා. ඒ වගේම මේ වගේ සිදු කරගත්තා මහාන් භාව සම්පන්න පුණ්‍ය ධර්මයන් සිහිපත් වේවා. අවසානයේදී ඔබට මේ සසර ස්වභාවය මේ වගේ කියලා, මේ සංසාරයේ ස්වභාවයේ අනිච්ච දුක්ඛ අනාත්ම නම් ත්‍රිලක්ෂණය අවබෝධ වේවා. ශාන්තයි ප්‍රණීතයි කියනවා ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම පින්වතුනි, මේ පින්වතුන්ට තව තවත් මෛත්‍රී ධ්‍යාන දියුණු කරගන්න, මෛත්‍රී ධ්‍යාන දියුණු කරලා මේ පින්වතුන්ට ඒ විදර්ශනාවට හරවලා මේ ආශ්‍රෝෂය කරගන්න දු කෙලවර කරගන්න සෑම මොහොතකම ඔබට ඒ පවතිනා වූ අකුසලයන් දැකලා අකුසලයන් දුරු කරගන්න සතිය සම්පජඤ්ඤේ යුක්තව මේ ජීවිතේ ගත කරගන්න, සෑම මොහොතකම සීලයක් තුළම ජීවිතේ ගත කරගන්න, වොජ්ජංග ධර්මයන් බල ධර්මයන් දියුණු කරගන්න මේ සියලු පුණ්‍ය සම්පා ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සම්භීතියෝ විවජ්ජන්තු තබ්බ රෝගෝ විනාශතු මාතේ භවත් සංසාරාය සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත් සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජති.